පදිංචි වීමේ තියෙන කොටස්. ඒ වගේම අපි මේ පන්ති වාර්දි බලන්න යනවා. ඔබේ අධ්‍යයන ගමන කොහොමද CDS අධ්‍යයන ගමනට අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම, ඒ අවශ්‍ය කරන පසුබිම සකසා ගන්න කොහොමද? මේ දේවල් අපි අද අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇයට මම පොඩි සම්පත් දායකත්වයක් දක්වනවා මේ ස්ක්‍රීන් ෂෙයරින් කරලා. ඒ වගේ මම ඇව දැන් කෝ-හෝස්ට් කරන්න. හරි හරි මේවා ඇහෙනවා ඉතින් ඒක ගණන් ගන්න එපා. මේරම්ම එහෙම තමයි සාමාන්‍යයෙන් එනකොට එහෙම වෙනවා. හරිද? ඉතින් මම දැන් ඇයට බාර දෙන්න කැමති CTS එකේ මූලිකව අපි අධ්‍යයන ක්‍රමවේද පාඩමේ මේක ඉතාමත් වැදගත් එකක්. ඔබේ අධ්‍යාපන ජීවිතයට කොහොමද CTS එකේ මේ වැඩ කොටස කරගන්නේ කියන එක අපි මෙතනදී සාකච්ඡා කරමු. එහෙනම් මෙන්න රන්මලි සෙනවිරත්න අපි සමග. ඇය අපට උගන්වාවි කොහොමද මඟ පෙන්වාවි කොහොමද අපි CTS එකේ අපිට අවශ්‍ය කරන සියලුම ලියකියවිලි කරන්නේ, ඒ වගේම සරසම් කරන්නේ, ඒ වගේම ඔබේ අනාගත අධ්‍යයන ජීවිතය කොහොමද සකසා ගන්න කියලා. එහෙනම් රන්මලි මෙන්න ඔයාලට අවස්ථාව. Thank you Ravin. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මේ පන්තියේ ඉන්න ඔක්කොමලොන් වගේ මට හම්බ වෙලා තියෙනවා. ජෙනීතයි රක්වානේ අනිත් සිස්ටයි ඇරෙන්ද මම ඔක්කොමලව හම්බ වෙලා තියෙනවා. මට ඒ දෙන්නගේ පොඩ්ඩක් මූණ බලන්න පුළුවන් වේද ඉස්සෙල්ලා? ජෙනීතයි විජය ලක්ෂ්මී නේද නම? ඉන්නවා නේද ක්ලාස් එකේ? රවින් සර් මේක ලයිව් ස්ට්‍රීම් වෙනවා කියලා ආවා. ඒක ඒ YouTube එකේ යනවද? ඔව් මම ඒක මේ හැමෝටම යන්නේ ලයිව් එක මේ ඔයාගේ channel එකේ. හරි. ඔකේ. CTS එකට බැඳුනට පස්සේ ඔයගල හුඟක් දෙනෙක් සෑහෙන කාලයක් බැඳලා මේ CTS එකේ ඉගෙන ගන්න කට්ටිය නිසා මේ සමහර දේවල් උගලන් කරලා ඇති දැනටමත්. ඒ වුණාට මේ අලුත් අයත් ඉන්නවා දෙතුන් දෙනෙක්. ඒකින්ද මේ මම මුලින් ඉඳලම පටන් ගන්න කියලා තමයි හිතන්නේ. මේ අලුතෙන්ම CTS එකට බැඳෙන කෙනෙක් කියලා හිතලා තමයි මේක පටන් මේ ස්ලයිඩ් ෂෝ එක පටන් අරන් තියෙන්නේ. දැන් CTS එකට හැම වාරෙම දෙවනි ස්ලයිඩ් එක දාන්න. CTS එකේ හැම වාරෙම දෙජාතියක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි වෙනවා විෂයන් හදාරන්න. ඒ ඇවිල්ලා නවක සිසුන්, ඒ කියන්නේ පළවෙනි වතාවට CTS එකේ විෂයක් හදාරන්න එන අය තව මීට ඉස්සෙල්ලා කවදා හරි දවසක එක විෂයක් හරි කරපු අය තමයි අනිත් අය. කන්ටිනියුවිං ස්ටුඩන්ට් කියලා කියනවා. සිංහල වචන නම් හරියටම දන්නේ නැහැ. දැන් පළවෙනි අලුතෙන්ම CTS එකට බැඳෙන සිසුවෙක් අපි බලාපොරොත්තු වෙන කිතුණු වෙයි කියලා, අවුරුදු 18ට වැඩි වෙයි කියලා, ඊට අමතරව එවන ලද සභාවෙන් ලියුමක් නිර්දේශ කළ ලිපියක් බලාපොරොත්තු වෙනවා අපි අලුත් සිසුන්ගෙන්. ඒ මොකද CTS එක අපි සේවය කරන්නේ සභාවට නිසා. CTS එකට ඇවිල්ලා තාපා පුද්ගලිකව ඉගෙන ගන්න ඉදිරිපත් වෙන්න බෑ. සභාවකින් එවුවොත් විතරයි CTS එකේ ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ඒ සභාවෙන් ලියුමක් බලාපොරොත්තු වෙනවා පළවෙනි සැරේට ආවා. ඒ ඇවිල්ලා ඒ පළවෙනි වාරේ අලුත් සිසුවෙක් එන පළවෙනි වාරේ එයාට අපි කියන්නේ
සම්මාන හතරක්. ඒ කියන්නේ විෂයන් දෙකකට වඩා ගන්න එපා කියලා. අපි අපි ඒක ඒක අපෙන් අපි අදහසක් විතරයි ඔයගලට නිර්දේශයක් විතරයි කරන්නේ. ඊට වඩා ගන්නවා නම් තහනමක්ම නැහැ. නමුත් අපි කියන්නේ දෙකකට වඩා එකකට වඩා ගන්න එපා. මොකද අපේ දැන් රවින් සර් මේ කලින් පන්තිවල කියලා දීලා ඇති විශේෂ දේවල් කරනවා CTS එකේ මේ අපි පවර් රූම් දෙන විදිහ වෙනස් සමහර තැන් වලට වඩා එක එක වෙනස් විදි තියෙනවා ඒවට පුරුදු වුණා නැත්තම් පන්තිවල අඩු ලකුණු හකට වඩා ගන්න එපා කියලා ඒ පළවෙනි වාරේ දෙවෙනි වාරේ ඉඳලා ඕගොල්ලන් ANS අලුත් එක්කෙනාගේ දෙවෙනි වාරේ ඉඳලා උපරිම සම්මාන 12ක් දක්වා කරන්න පුළුවන් වෙලාවයි සල්ලි තියෙනවා නම් එක දුප්පනිව 12ක් කරන්න අපි අවසර දෙනවා මතක තියාගන්න ඕනේ සම්මාන දෙකක් සවිංස කියලා දෙන්න ඇති මේ පන්තියේ සම්මාන දෙකක් කියන්නේ පැය 90ක කැපවීම ඒකින්ද සම්මාන 12ක් ගන්නවා කියන එක ලොකු කොටසක් ඔහුලගේ වෙලාවයි උත්සාහයයි ඉතින් හුඟක් අය 12ක් ගන්නෙ නැහැ ඊට අඩු සංඛ්‍යාවක් තමයි ගන්නෙ පස්සේ මේ ග්‍රැජුවේට් වෙන්න කිට්ටු වෙනකොට ඒ ටිකක් වැඩිපුර ගත්තට අරගෙන ඉවර කරන්න පුළුවන් 12 ඒක මතක තියාගෙන ඒ සම්මාන ගන්න හැම වාරෙම තෝරගන්න දැන් අලුතෙන් ආපු එක්කෙනෙක් ඒ පළවෙනි වාරේ සම්මාන හතරක් කරලා එකකට හරි ලකුණු හම්බුණාට පස්සේ කැමතිනම් පාඨමාලාවක ප්‍රෝග්‍රෑම් එකකට ආයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න අවශ්‍යම නැහැ. අපි දෙනවා සම්මාන 16ක් දක්වා කාලයක් දෙනවා අපි. පාඨමාලාවකට ඇතුල් වෙන්නේ නැතුව විෂයන් කරගෙන යන්න අපි කාලය දෙනවා. සම්මාන 16ක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් වගේ terms වාර 5ක් විතර වගේ තමයි කාලේ බල වශයෙන් කෙනෙකුට සම්මාන 16ක් කරන්න ඊට වඩා ගන්න ඇති ඉන්නවා ඊට අඩුවෙන් ගන්න ඇති ඉන්නවා. නමුත් සම්මාන 16ක් දක්වා මේ පාඨමාලාවකට බැඳෙන්නේ නැතුව විෂයන් හදාරන්න පුළුවන්. හැබැයි 16ට පස්සේ අනිවාර්යෙන් පාඨමාලාවකට ඇතුල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් විෂයන් හදාරන්න පුළුවන් අධීක්ෂණ කියන්නේ ඔඩිට්. ඒ කියන්නේ පැවරුම් දුන්නත් විභාගේ ලිව්වත් විභාගේ පාස් වුණත් ඒ අම්මුවෙන ලකුණු ශ්‍රේණි ඔයගලගේ රෙකෝඩ් එකට යන්නේ නැහැ. අපේ අපි ගාව තියෙන්නේ මේ 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 සිස්සුවා ඔඩිට් කරා කියලා ඒ ලකුණු ඒ ඔයගේ නමට යන්නේ නැහැ. ඒ ටික දැන් ඉස්සර නම් මේ මොකද කොරෝනා මේවයකට ඉස්සෙල්ලා නම් අපි පළවෙනි රෙජිස්ටර් වෙන පළවෙනි සුමානේ 10ක් වටක වට්ටමක් දෙනවා මේ දුන්නා ඒ විෂය කරන විෂයන් වලට ගෙවන ගානේ දැන් නම් ඒක කරන්නේ නැහැ මොකද මේ ගොඩක් අඩු කරලා හින්දා මේ ඔය අර උඩ තියෙන එක තියෙන්නේ ඉස්සර එකක් දැන් ආයිදිරියදි කරන්නේ නැහැ නෙවෙයි සමහර විට ඒක අපහුව අපි පටන් ගන්න විදිහ තියෙනවා හැබැයි දැනට ඒක නම් කරෙන්නේ නැහැ යම් කිසි වාරයකට පන්ති වලට ඇතුල් වෙන්න ලියාපදිංචි වෙන්න අන්තිම දවස ඇවිල්ලා ඒ වාරේ දැන් අපි උදාහරණයක් ගමු මේ දැන් යන්නේ 2022 දෙවනි වාරේනේ මේ 2022 දෙවනි වාරේ පන්ති වලට ඇතුල් වෙන්න අන්තිම දවස 2022 දෙවනි වාරේ පටන් ගන්න දවස. ඒ කියන්නේ මැයි 3. මැයි මාසේ 3 වෙනිදා තමයි අපි මේ ටර්ම් එක වාරේ පටන් ගත්තේ. එදා තමයි ඒ වාරයට ඇතුල් වෙන්න පුළුවන් අන්තිම දවස. ඊට පස්සේ බැරි නැහැ. නමුත් මේ ගණක් අය කරනවා ප්‍රතිශතයක් ගන්න මේ
වැඩි කරනවා ලේට් ෆී කියලා මේ පසුබට වීමේ ගාස්තුව කියලා පොඩි ගාණක් වැඩිපුර ගන්නවා හැබැයි එක එක පන්තියට ඇතුල් වෙන්න පුළුවන් අර පාරේ පටන් ගත්තට පස්සේ ඇතුල් වෙන්න පුළුවන් අර ගාන ගෙවලා නමුත් ඇතුල් වෙන්න පුළුවන් ඒ විෂයේ ඒ පන්තියේ දෙවනි පන්ති වාරය දක්වා තුන්වෙනි එකෙන් පස්සේ ඇතුල් වෙන්න බෑ තුන්වෙනි එකෙන් තුන්වෙනි පන්තියෙන් පස්සේ අපි අලුතෙන් ගන්න නෑ ඒ විෂයට කාවක්වත් හේතුව මේකයි ලොකුම හේතුව එහෙම වුණොත් අර මේ පන්තිය පාස් වෙන්න පැමිණීම තියෙන්න ඕනේ පැමිණීම දවස් ගාණක් තියෙන්න ඕනේ ඒක හම්බු වෙන්නේ නැහැ පන්ති තුනක් තුනකින් තුන්වෙනි එකෙන් ඇතුළුම ඒක තමයි ලොකුම හේතුව අනිත් හේතුව නම් තියෙනවා ඒගොල්ලන්ට අර මුලින්ම ගන්න පොදු දේවල් මිස් වෙච්ච හම්බු නැතිකොට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා නමුත් ලොකුම හේතුව අරක තමයි පැමිණීම ප්‍රමාණය නැති වෙන එක ඒ තුන්වෙනි එකෙන් ඇතුළුම ඒ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද මේ කොටසේ හරිද මේකට හරි දැන් අපි 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 ඉසලා කිව්වා මේ සම්මාන 16කට පස්සේ පාඨමාලාවකට ඇතුළු වෙනවා කියලා දැන් සමහරුන්ට ඒක තාම පැහැදිලි නැතුව ඇති අපි විෂයක් කියලා කියන්නේ කෝස් එකක් යම් කිසි නමක් යටතේ තියෙන විෂයක් ඒක එයින් කීපයක් එක්ක වුණාම තමයි පාඨමාලාව හදන්නේ දැන් CTS එකේ පාඨමාලාවල් පහක් තියෙනවා සිංහලෙන් නම් තියෙන්නේ තුනයි පහක් පහ ඇවිල්ලා ඉස්ලාම තියෙනවා සහතික පත්‍ර පාඨමාලාව ක්‍රිස්තියානි අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාව CCS Certificate in Christian Studies ඒකේ සම්මාන 36ක් ගන්න ඕනේ කිසිම කාල සීමාවක් නැහැ ඒ කියන්නේ අවුරුදු ගානක් අරගෙන කරන්න අපි කවදාවත් කියන්නේ නැහැ දැන් ඔයාගේ කාලය ඉවරයි දැන් ඊට පස්සේ කරන්න බෑ කියලා කියන්නේ නැහැ ඕනෑම විෂයක් ගන්නත් පුළුවන් පොඩි කොන්දේසි කීපයක් තියෙනවා ඒක මම පස්සේ ආවම කියන්නම් නමුත් ඒ සුළු කොන්දේසි ගාන ඇරෙන්න අනිත් ඕනම විෂයක් ඔයගලන්ට කරන්න පුළුවන් ඒකට ඒ පාඩමාලාවට ඇතුළු වුණාම ඕනෑම මාධ්‍යකින් කරන්නත් පුළුවන් කියන්නේ එක වාරයක භාෂා තුනෙන්ම තේරෙනවා නම් භාෂා තුනෙන්ම කරත් කමක් දෙකකින් කරන්නත් පුළුවන් එකකින් කරන්නත් පුළුවන් මේ වාරයේ එක මාධ්‍යකින් කළා එන වාරයේ තව මාධ්‍යකින් කරන්නත් පුළුවන් එහෙමත් එහෙම අපි තහනමක් නැහැ ඒ විදිහට ගන්න පුළුවන් ඕනෑම විෂයක් ගන්න පුළුවන් කාල සීමාවක් නැහැ සම්මාන 36 සම්මාන 36 ඉවර වුණාම ඉවර වෙනකොට ඊගා වෙන පාඨමාලාවකට මාරු වෙලා නැත්තම් 36 ඉවර වෙච්ච ගමන් ඔඩිට් අර කලින් කිව්වා වගේ ආයේ අධීක්ෂණ මාධ්‍යන්ත මාධ්‍යෙන් ඉගෙන ගන්න වෙනවා එහෙම නැත්තම් මාරු වුණත් ඕනනම් ඊගාවට අපි දාන තියෙන ග්‍රැජුවේෂන් එකේ මේ උපාධි පාඨ ප්‍රධාන උත්සවයේදී අර සාතික පත්‍රය ගන්නත් පුළුවන් 36 මේ CCS එක ඊගාවට තියෙන්නේ ඩිප්ලෝමා පාඨමාලාව ඒකේ සම්මාන 72ක් තියෙනවා ඒ 72 හැදිලා තියෙන්නේ අනිවාර්ය සම්මාන 44කුයි අනිවාර්ය නොවන කියන්නේ වෛකල්පික සම්මාන 28කුයි තමයි හැදිලා තියෙන්නේ ඒ පාඨමාලාව කරන්න අපි අවුරුදු 5ක් දෙනවා අවුරුදු 5ක් ඉවර වුණාට අවුරුදු 5ක් කියන්නේ නැහැ අවුරුදු 5ක පාඨමාලාවක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් දෙකමාරකින් තුනකින් ඉවර කරන්න පුළුවන් හැබැයි අපේ CTS එකේ හැම ශිෂ්‍යෙක්ම
සේවයත් කරනවා සමහර පවුලක් තියෙනවා වා රස්සාවත් කරන අයත් ඉන්නවා ඒවා ඒ I think ගොඩක් බාධක එනවා එක එක ප්‍රශ්න ඇති වෙනවා ඒක නිසා තමයි අපි අවුරුදු පහක් දෙන්නේ අවුරුදු පහ ඉවර වුණාට පස්සේ ශිෂ්‍යයාට පුළුවන් ඉල්ලන්න තව කාලෙ දීර්ඝ කිරීමක් හැබැයි ඒක මේ ලිඛිතව ඉල්ලලා ලොකු ටිකක් වෙලා යන සංකීර්ණ ක්‍රමවේදයක් තියෙනවා ඒකට ඒක තවනම් කවුරුත් එච්චර දුරට ගිහිලා නැහැ ඒකින්ද හරියටම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා කොහමද අපි අවුරුදු පහක් දෙනවා ඒක ඕනම මාධ්‍යකින් කරන්න CCS එක ඉවර කරලා ඩිප්ලෝමා එකට යන්න ඕමනාවක් නැහැ ඒ O level කරලා තියෙනවනම් කෙලින්ම ඩිප්ලෝමා එකට අයදුම් කරන්නත් පුළුවන් හැබැයි මේ අයදුම් කරන එක මම තව ටිකකින් කියන්නම් අදහස තිබුණාට මං මේ CTS එකට ආවේ ඩිප්ලෝමා එක කරන්න කියලා අදහස තිබුණාට මදි අයදුම් කරලා ඒ ක්‍රමවේද අනුගමනය කරලා තමයි ඇතුල් වෙන්න ඕනේ පාඨමාලාවට ඒ මං ඒ ක්‍රමවේද පාඨ ටිකකින් කියන්නම් එතකොට ඩිප්ලෝමා එක තියෙනවා ඊගාවට තියෙන උපාධිය Bachelor of Theology degree ඒකේ 108ක් තියෙනවා ක්‍රෙඩිට් සම්මාන 108ක් තියෙනවා ඒ 108 හැදිලා තියෙන්නේ අනිවාර්ය විෂයන් 72කුයි වෛකල්පික විෂයන් 22කුයි අතිරේක විෂයන් 14කුයි අපන් ඒක වෙනස කියන්න අතිරේක වෛකල්පික කියන එකේ වෙනස තවත් චුට්ටකින් කියන්න අවුරුදු 7ක් වෙනවා අර කලින් කිව්වා වගේ අවුරුදු අරකට 5ක් දුන්නට පහක් අවශ්‍ය නැහැ වගේ මේකත් හතක් දුන්නට හතක් අවශ්‍ය නැහැ. ආයිත් හතරම ආරකින් පහකින් ඉවර කරන්න පුළුවන් මේ ඩිග්‍රී එක. ඒ වුණාට අපි දෙනවා අවුරුදු හතක් අර කලින් හේතු කියපු හේතුවටම. ඊට අමතරව වචන 7500ක පර්යේෂණ පත්‍රයක් තියෙනවා. ඒක ලියන්නත් ඕනේ. ඔක්කොම අවසන් වුණාට පස්සේ සාමෝදාන විභාගයක් තියෙනවා ඒකත් පාස් වෙන්න ඕනේ එතකොට තමයි උපාධියට සුදුසුකම් ලබන්නේ ඒකත් හැබැයි ඕනෑම මාධ්‍යකින් කරන්න පුළුවන් අනිත් ඉංග්‍රීසියෙන් විතරක් අපි දෙන දෙක දෙක පාඨමාලා දෙකක් තියෙනවා එකක් කවුන්සලින් උපදේශනය මේ සම්බන්ධව සර්ටිෆිකේට් සහතික පත්‍ර පාඨමාලාවක් ඒකත් ඒක ඉංග්‍රීසියෙන් විතරයි දැනට අපි කරන්නේ නමුත් අනාගතයේදී සිංහලෙන් දෙමළෙන් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා ඊට අමතරව ශාස්ත්‍රපති පාඨමාලාව තියෙනවා ඒකත් ඉංග්‍රීසියෙන් විතරයි දැනට තියෙනවද ප්‍රශ්න මොනවා හරි ඒකේ ප්‍රවීණ මොනවා හරි තියෙනවද කියන්නේ නෑ නෑ අපි ඊළඟට යමුද ඊළඟට ගිහින් හරි දැන් පොඩ්ඩකට යමු අපි මේ සාමාන්‍ය විෂයක් කරනකොට වෙලාවකට අපි කලින් කිව්වා වගේ අදි දැන් විෂය කරන්න ලියාපදිංචි වෙන වෙලාවේ ඔබලන් සමහර විට කියන්න පුළුවන් මම මේක ඔඩිට් වලට නෙමෙයි කරන්නේ මේක සම්මාන ලබා ගන්නම තමයි කරන්නේ කියලා කියන්න. හැබැයි පටන් ගත්තට පස්සේ සමහර මොකක් හරි හේතුවක් උඩ හිතනවා මේක මට කරගන්න බැරි වෙයි මේ ඒකින්ද මම මේකට ඔඩිට් එකට මාරු වෙනවා කියලා. එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් අතහැරලා දාලා වෙන එකක් කරනවා කියලා හිතනවා. ඒ දෙකම කරන්න පුළුවන්. නමුත් ඒ විෂය පටන් අරන් සුමාන දෙකක් කියන්නේ දවස් 14ක් ඇතුළත ඒක දැනුම් දෙන්න ඕනේ රෙජිස්ට්‍රාට මම මේ විෂය ඔඩිට් වලට කරනවා එහෙම නැත්නම් ඔයා රෙජිස්ටර් වෙන වෙලාවේ ඔඩිට් වලට රෙජිස්ටර් වුණා නම් දැන් මම මේක ක්‍රෙඩිට් වලට මාරු කරනවා කියලා හරි ඒවා කියන්න ඕනේ ඒ පන්තියේ පළවෙනි සුමාන දෙක අතර ඇතුළත එහෙම කිව්වේ නැත්තම් අර කලින් මුලින්ම
දාපු කොන්දේසි ඔක්කොම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් වලට රෙජිස්ටර් වුණා නම් ක්‍රෙඩිට් වලටම කරනවා කියන අදහසෙන් තමයි ඉදිරියට යන්නේ. ඔඩිට් වලට රෙජිස්ටර් වුණා නම් ඔඩිට් කොච් ඒ ඔඩිට් වලට රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඔගලන් ඒ පැවරූම් ලියලා විභාගේ ලියලා විභාගේ පාසල ලකුණු ලබා ගත්තත් ඒක ඔයා පෞද්ගලිකව ඔයා දැනුම පිණිස ලෙක්චර් සමහර විට මේ කථිකාචාර්ය සමහර විට දැනුම් දෙන්න ඉඩ තියෙනවා 80ක් හම්බුනහරි 90ක් හම්බුනහරි කියලා. හැබැයි අපේ අපේ මේ ඩේටාබේස් එකේ රෙකෝඩ් එකේ ඔයගලගේ නම යටතේ ඒ ඒ ලකුණ ට්‍රේනියර් යන්නේ නැහැ. ඒ වගේමයි අතරලා දානවා නම් ඒ විෂය සමාන දෙක ඇතුළත දැන්නුවේ නැත්තම් අතරින්න බෑ. ඔයගේ නම තියෙනවා incomplete. එහෙම නැත්තම් ඉවර නැහැ කියන එක තමයි යන්නේ. පාඨමාලාගත නොවන ශිෂ්‍යෙක්. පාඨමාලාගත වෙලා නැත්තම් incomplete කියලා යනවා. පාඨමාලාගත වෙච්ච ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් ශිෂ්‍යෙක් නම් ඒක F කියලා fail කියලා තමයි යන්නේ. ඒකින්ද බොහෝම ප්‍රවේශම් වෙන්න කල්පනාවෙන් කරන්න ඔය මේ කක්කට අරිනවා නම් එහෙම නැත්තම් එක තව එකක් එකතු කරනවා නම් නෑ මුලින්ම තුනක විෂයන් තුනකට ව්‍යාපදිංචි වෙලා ඊට පස්සේ කාලයකට පස්සේ තව හතරවෙනි එකක් කරන්න පුළුවන් මට කියලා හතරවෙනි එකක් දැම්මොත් එහෙනම් ඒකත් ඒ පන්ති ඒ ඒ ඒ එකතු කරන පන්තියේ සමාන දෙක ඇතුළත කියන්නේ. මොකද ඊට පස්සේ එකක් නම් ඇතුල් කරන්නේ නෑ අපි දෙවනි පන්තියෙන් පස්සේ අනිත් එක ඇතුල් වුණත් මේකට යන්නේ නෑ මම අපිට දැන්නේ නැත්තම් එවන්න තෝනේ ඒකට ඒ කියවන එකට අමතරව මම දැනගන්න ඕනේ රෙජිස්ටර් දැනගන්න ඕනේ මේ පන්තියෙත් ඉන්න විදිහ. ඒක පළවෙනි සමාන දෙක ඇත. ඊට අමතරව තව අපේ තියෙනවා හැම විෂයකම තියෙනවා ප්‍රධාන පැවරුම. ටර්ම් පේපර් කියලා කියනවා මේන් පේපර් කියලා කියනවා. ඒ ප්‍රධාන පැවරුම දෙන්න කථිකාචාර්ය දිනයක් දෙනවා. සෝරි CTS එකෙන් දිනයක් නියම කරනවා. මේක තමයි මේ වාරයට ප්‍රධාන පැවරුම බාර දෙන අවසාන දවස කියලා දැන් දවසක් නියම කරනවා හැම වාරෙම. මේක නෝටිස් බෝඩ් එකට යනවා. මේ ටයිම් ටේබල් එකේ අර නෝටිස් බෝඩ්ස් වල ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒකෙත් දානවා. ඒක සාමාන්‍යයෙන් වැටෙන්නේ සඳුදා දවසක. ඒ උනාට ඔයගලන් කරන පන්ති දැන් අපි හිතමු මේ අධ්‍යාපන අධ්‍යන ක්‍රමවේද පන්තිය කියලා 2022 දෙවැනි වාරයේ අධ්‍යාපන ක්‍රමවේද පන්තිය. ඕකේ ප්‍රධාන පැවරුම දෙන්න තියෙන දවස sorry පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්දා දවසක. ප්‍රධාන පැවරුම දෙන්න තියෙන්නේ සඳුදා දවසක. ඒ කියන්නේ ඔයගලන් පන්තියට ආවහම දෙන්න බැරි කියලා නෙමෙයි. ඒ සුහත්තියේ පන්තියට ආවහම ඒ පැවරුම බාර දෙන්න පුළුවන්. මේ අවසාන දිනේ ඒ සඳුදා වුණාට. නමුත් බැරි වෙලාවකත් අවශ්‍ය නම් එදාට දෙන්න බෑ. අපි අත්තටම දින ගම්මුකෝ මේ වාරේ ජූලි මාසේ 11 තමයි දිනේ. අවසාන දිනය ජූලි මාසේ 11. ඒක සඳුදා දවසක්. දැන් ඒ සතියේ බ්‍රහස්පතින්දා දවස ඇවිල්ලා 14 වෙනිදා. ඒක රවින් සර් කියයි මට 14 වෙනිදා වෙනකොට මේ පැවරුම් බාර දෙන්න කියලා. හැබැයි ඔයාට තේරෙනවා 14 වෙනිදා වෙනකොට මට මේක දෙන්න බෑ කියලා. එතකොට 11 වෙනිදාට පෙර 11 දා සඳුදානේ 8 වෙනිදා හරි කමක් නැහැ. ඊට පෙර ආයදුම් කරොත් මට කාලේ වැඩි කාලයක් ලබා දෙන්න කියලා ආයදුම් කරොත් 250ක් ගෙවන්න ඕනේ. නමුත් සමාන දෙකක කාලය දීර්ඝ කිරීමක් අපි දෙනවා. ඒ කියන්නේ 25 වෙනිදා වෙනකල් හම්බ වෙනවා ඔයගලන්ට ඒ පැවරුම බාර දෙන්න. සමාන දෙකක්. ඇයි මේ සමාන දෙක කියලා කියන්නේ අපි? ඔය අවසාන දිනේ දාන්නේ අපි විභාග සතියට දවස් 14ක් කලින්. අපිට ඕනේ ඔයගොල්ලෝ විභාගෙට ඉඳ ගන්න අවස්ථාවේ
මේ ප්‍රධාන පැවරුම් අරමු ඔක්කොම බාර දීලා කොළුවෙන් අයින් කරලා කියලා ඉස්තේ සැනසීමෙන් විභාගේ ලියන්න පුළුවන් කියන ඒක ඒ අවකාශ දෙන්න තමයි ඔය දවස දාලා තියෙන්නේ. ඉතින් 25 වෙනිදා තමයි ඇත්තටම විභාග සතිය පටන් ගන්නෙ. ඒත් ඉස්සෙල්ලා ඔක දීලා තියෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ. ඉතින් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නම් 11 වෙනිදාට ඉස්සෙල්ලා ආයතන කරන්න ඕනේ මට. ඒකට කොළ මේ මේ ෆෝම් එකක් තියෙනවා පුරවන්න, ගෙවීමක් කරන්න තියෙනවා. ඒක මම ඒ වෙලාවට කියන්නම් කියලා දෙන්නම්. කරන හැටි මගෙන් ෆෝම් එක ගන්න පුළුවන්. සුමාන දෙකක් හම්බ වෙනවා. ඒ සුමාන දෙක අතර කියන්නේ 25 වෙනිදා වෙනකොට ඔය පැවරුම බාර දුන්නොත් ඒ පැවරුමට හම්බ වෙන ශ්‍රේණියෙන් තුනෙන් එකක් අඩු කරනවා. ඒ කියන්නේ දැන් ඒ පැවරුමට අපි හිතමු හම්බ වෙන්නේ A plus කියලා. ඇත්තටම හම්බ වෙන්නේ A minus. තුනෙන් එකක් අඩු කළා. A plus A minus නේ ශ්‍රේණිය තුන තියෙන්නේ A category එකේ. A කියන කොටසේ. ඉතින් A plus නම් හම්බුනේ ඇත්තටම හම්බෙන්නේ A minus. A අර මොකද තව සමාන දෙකක් පරක්කු වෙලා දීපු හින්දා. හැබැයි බෑ. 11 වෙනිදා වෙනකොට ආයතුම් කරලා තිබුණ නැත්තම් ඒත් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සෙත් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒත් 250ක් ගන්නවා. ඒ 11ෙම පුරවන්න ඕනේ. හැබැයි සමාන දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඒත් හම්බ වෙන්නේ 25 වෙනිදා. ඉතින් 11 වෙනිදා ඉඳලා 25 වෙනිදා ඒ දවස් 14 වෙනුවට අපි තුමු ආයතුම් කරේ 15 වෙනිදා කියලා. එහෙනම් ඇත්තටම හම්බ වෙන්නේ දවස් 7යි. ඒ 250ක් යවන්න ඕනේ. මේ මොකද ශ්‍රේණියෙන් මුළු ශ්‍රේණියක්ම ගලවන. ඒ කියන්නේ A+ ගත්ත පැවරුමට B+ තමයි දැන් හම්බෙන්නේ. ඒක පැහැදිලිද? ඒක කොහොම කල්පනාවෙන් කරන්න ඕනේ? මොකද හුඟක් අයට වැරදෙන්නේ ඒගොල්ලන් හිතනවා අපි 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 ආයතන කරලානේ තියෙන්නේ. ඉතින් ඇයි මෙච්චර කැපුවේ? එහෙම නැත්නම් ඇයි මේ තුනෙන් එකක් නැතුව මුළු එකක්ම කැපුවේ ඇයි? ඒක ටිකක් පැටලවෙනවා කට්ටියට. අර 11 වෙනිදාන් ඉස්සෙල්ලා ඉල්ලපු එකයි පස්සේ ඉල්ලපු එකයි තමයි ඔය ඔතන තියෙන වෙනස. එනකට මොකක් හරි පැහැදිලි නැත්නම් පොඩ්ඩක් අහන්න ආයෙත් සැරයක්. හරිද? හරි අපි අන්තිමට ආයෙ කරමුකෝ. එහෙනම් ප්‍රශ්න රවිනි ගාවකට යන්න. හරි දැන් ආයතුම් කරන හැටි පාඨමාලා වලට. දැන් ඉස්සෙල්ලා මම කිව්වා අර CCS එක කියලා. ඒක තමයි ලේසිම එක. ඕනෑම වෙලාවක මගෙන් ඇවිල්ලා මේ තුන්පත් බාර ගන්න ලබා ගන්න පුළුවන්. ඕනෑම වෙලාවක පුරවලා ආපහු දෙන්නත් පුළුවන්. අපි අවසාන දිනයක් කියන්නෙත් නැහැ. ඒකත් එක්ක එන්න ඕන අවශ්‍ය කොළ දෙකක් තියෙනවා. එකක් නම් ඕගොල්ලන් පින්තූර ඡායාරූප, අනිත් එක අපේ ඇදහිලි ප්‍රකාශයට එකඟයි කියලා අස්සම් කරන්න අවශ්‍යයි. ඒ දෙක ඇරෙන්න වෙන මොනාක් අපිට ඉල්ලන්නෙත් නැහැ. අර පළවෙනි වාරේ කරපු විෂයන් වල ලකුණක් එක එක විෂයක හරි ලකුණක් ආවට පස්සේ ඕන වෙලාවක ඇවිල්ලා මේක ඉල්ල ගන්න පුළුවන්. බාර දෙන්නත් පුළුවන් පුරවලා ඉවර වෙලා ඕන වෙලාවක. අනිත් දෙක BTH සහ ඩිප්ලෝමා කියන දෙක අපි දැනුවම් පොරේ දානවා ඒ වාරයට අදාළ අවසාන දිනය. මේ ඇතුම්පත් පුරවලා බාර දෙන්න ඕනේ අවසාන දිනේ අපි දානවා හැම වාරෙම මේ දැන්වම් පෝරුවේ. සාමාන්‍යයෙන් වාරේ දෙවනි මාසේ දෙවනි සඳුදා සාමාන්‍ය ඒක පෝයක් වුණොත් වගේ තමයි එහාට මෙහාට වෙන්නේ. සාමාන්‍යයෙන් දෙවනි මාසේ දෙවනි සතිය තමයි පළවෙනි සඳුදා තමයි දෙවනි මාසේ පළවෙනි සඳුදා තමයි සාමාන්‍යයෙන් අවසාන දිනය. හැබැයි ඒක එහෙමම වෙන්නේ නැහැ. සමහර වෙලාවට පොඩ්ඩ පොඩි වෙනස්කම් තියෙනවා.
කොළ බාර ඕගොල්ලන් ඇවිල්ලා මගෙන් ඇඳුම්පත් ලබා ගන්න පුළුවන් අර පළවෙනි වාරේ ඉවර වෙලා ඕගොල්ලන් ප්ලාස්ටික් කරනවාම එක්ක පළවෙනි වාරේ ඉවර වෙලා ලකුණු ආවට පස්සේ එහෙම නැත්තම් 16 ඉවර වේගෙන එනකොට 12 13 14 වගේ සම්මාන ඉවර කරනකොට අන්න ඒ අවස්ථාවේ එන්න පුළුවන් හැබැයි බාර දෙන්න ඕනේ අවසාන දිනේ අපි ජන්මෝන් පූර්වේ දාන කාලේ ඉන්න ඕනේ ඒකට හේතුව මේකයි අපි අපි නිකන් කැලෙන්ඩරේ බලලා මේ දවස් දුන්නොත් හොඳයි කියලා හිතලා නෙමෙයි දෙන්නේ ඔයගොල්ලන් කවුරු හරි මේ ඔය BTH එකට හරි ඩිප්ලෝමා එකට හරි ආයතන කරාම ඒ කොළ දැම්මහම ගොඩාක් වැඩ තියෙනවා ඒව බලන්න ඕනේ අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ සම්පූර්ණද නිවැරදිද කියලා බලන්න ඕනේ ඊට පස්සේ තියෙනවා මේ බයිබල් දැනුම විභාගයක් ඒ විභාගයේ ඔයගොල්ලන් කරන්න ඕනේ ඊට පස්සේ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කරන්න ඕනේ ලකුණු කරලා ඒකෙන් පාස් වුණාම තව ඊගාවට යන්න ඕන ප්‍රායෝගික පුහුණුව පිළිබඳ මේ විස්තරයක් කරනවා ඒ ප්‍රායෝගික පුහුණුව පාරව ඉන්න ආචාර්යතුමා ඒ ඒක ඒකට සහභාගී වෙන්න ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා ඒ සම්මුඛ පරීක්ෂණයේ දින ඒකට සහභාගී මේ විදුහල්පතිම සහභාගී වෙන්න හින්දා ඒගොල්ලෝ දින දීලා තියෙනවා ඉතින් ඒ දිනේට සම්මුඛ පරීක්ෂණයට ලෑස්ති වෙන්න නම් අර ගොඩාක් ඉස්සෙල්ලා අපි පටන් ගන්න ඕනේ අපි හරියටම ගණන් බලලා තියෙන්නේ පස්සට ගණනලා අර සම්මුඛ පරීක්ෂණයේ දිනේ ඉඳලා අපි පස්සට ගණනලා දවස් සති ගාන ගණනලා අර කොහොම වැඩ ටික කරගන්න පුළුවන් වෙලාවක් තමයි දෙන්නේ. ඉතින් පරක්කු වුණොත් මතක තියාගන්න අපි කිව්වොත් 6 වෙනිදා ගේන්න කියලා මොකක් හරි වෙලා පසු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපිට දන්නලා ඒක ඒක හරියට කරගෙන නැත්නම් ඔයාලට විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ඒ වාරේ ආයතන කරපු අනිත් හැමෝටම පරක්කු වෙනවා. ඒක මතක තියාගන්න. මොකද මට අපිට බෑ එක එක හම්බ වෙච්ච එක මේ මට කියන්න බෑනේ කෙනෙකුට විභාගයේ 15 වෙනිදා කරන්නයි අනිත් එක්කෙනාට 17 වෙනිදා කරන්නයි ඊගාව එක්කෙනාට 19 වෙනිදා කරන්නයි එහෙම කරන්න දෙන්න බෑ කොමල්ලා පුළුවන් තරම් දවස් දෙකක හරි එකක හරි කොමල්ලට කරන්න පුළුවන් වෙනවනේ විභාගය ඉතින් අර කෙනෙක් හරි පරක්කු කරොත් ඉතින් අඩුපත් බාර දෙන එක අනිත් ඔක්කොමලගෙම විභාගේ පරක්කු වෙනවා එතකොට ඔක්කොමලගෙම විභාගේ ලකුණු කරන එක පරක්කු සමහර විට එහෙම වෙලා අර සම්මුඛ පරීක්ෂණය වෙන දවස වෙනකොට ලෑස්ති නොවෙන්නත් ඉතිතියි කවුරු හරි. එහෙම ලෑස්ති වුනේ නැත්තම් එයාව ඉන්ටර්වියු කරන්න බෑ. ඒ වාරේ එතකොට තව වාරයක් කල් යනවා. එතකොට සමහර 16ක් ඉවර නම් දැන්ටම අර ඊගාව වාරේ ඉන්ටර්වියු එක දවස එනකල් ඔඩිට් කරන්නත් වෙන්නේ. ඒකේ ඉඳ ප්‍රවේශම් වෙන්න අපි කියන අවසාන දවසට දෙන්න බලාගෙන ඉන්න බලා හොඳට බලා ගන්න ඒක දෙන්න. දැන් ආයුධම්පත් කියලා කියන්නේ මේවයි. ආයුධම්පතක් තියෙනවා ඒක ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඊට අමතරව ඇදහිලි ප්‍රකාශය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ආයුධම්පතට අමුණන්න ගොඩක් තියෙනවා ලියුම් සහ ලියකියවිලි ඔයගොල්ලන්ගේ පැන සහ තිකය පිටපත් එතකොට අධ්‍යාපන සහතික පිටපත් සභාපාලකගෙන් සහ වෙන වෙන තැන්වලින් ඉස්කෝලෙන් එහෙම ගේන ඒ සහතික එතකොට පින්තූර ඒවා කොම අමුණන්න තියෙනවා සමහරක් අයට ඉස්කෝලෙන් අස්වෙන සහතික එහෙම අරගෙනත් නැහැ ඒවා ගන්නෙම ගොඩක් වෙලා යනවා ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට මේ අයදුම්පත් මගෙන් අරගෙන යුහුසුළු වෙලා ඒ කොළ එකතු කරගන්න බලන්න මොකද පස්සට මේ සමහර විට මොකක් හරි වුණොත් පරක්කු වෙන්න ඉඩ තියෙනවා තව මම මේ අන්තිමට කියලා තියෙන්නේ ඒ ඔය අයිතුම්පත පුරවන විදිය ගැන හොඳට උපදේශ මාලාවකුත් කියලා අපි දෙනවා ඒවත් හොඳට කියවලා බලලා ඒ හැමුණුම් ලබා දීලා අතට ශිෂ්‍යත්වයකට ආයුධම් කරන්න අවස්ථාව ලැබෙනවා පාඨමාලා ගත වුණාට පස්සේ ඒ ආයුධම් පතුත් අපි දෙනවා සමහරලාට ලින්ක් එකක් එවනවා සමහර වෙලාවට පොළ දෙනවා
ekat purola denno ne podi gewimakut tiyenawa paatamalawata athul wenna nan e me me ekat ekka denna oy tika okkoma dunnata passe tamai api eka balala e anuwa igawata me vibhage liyanna kandawanna pahadilida ikman wedida man kiyenawa himin wedida Damn is clear. Thank you. Unga kaya may ako makarala karapu ay may panti inno ah namo nokara nokara nakara pu ay dat munday kila. Hari dawin ni gawe kaya. Right. Thanks may pa udah ngulang ay dong kano ni pa tamala udah tulen dong ni kila. Thanks CCS kena. මේ ප ඒ කොළ පුරවල බාර දීපු දවසේම ඇතුල් වෙලා. ගෙවිමුකුත් නැහැ. එදා ඉඳලා TCS එකේ ඉන්න ශිෂ්‍යෙක් හැටියට අලියාපදිංචි වෙනවා. එතකොට ශිෂ්‍ය පාඨමාලාවක් ගත ශිෂ්‍යයන්ට තියෙන යම්කිසි වරප්‍රසාද වලට සුදුසුකම් ලැබෙනවා. අර ශිෂ්‍යත්වය මං කිව්වා වගේ ශිෂ්‍යත්වයට ආයතුම් කරන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට පුස්තකාලයේ යම්කිසි කලින් තිබිච්ච නැති වරප්‍රසාද කොටසක් වලට සුදුසුකම් ලැබනවා ඒ වගේ පොඩි පොඩි දේවල් ඒවලම පටන් ගන්නවා ඩිප්ලෝමා එකේ උපාධියේ අර මං කිව්වා වගේ අනිත් ඔක්කොම දැනුම බයිබල් දැනුම විභාගයේ සමත් වෙන්න ඕනේ ප්‍රායෝගික පුහුණු පිළිබඳ දැනුවත් කිරීමට යන්න ඕනේ ඊට පස්සේ සභාපාලකත් එක්කලම CTS එකේ විදුහල්පති මේ ඔය මේ කවුද පීඨාධිපති ශාස්ත්‍රීය පීඨාධිපති ඇකඩමික් ඩීන් එතකොට ඔය ප්‍රායෝගික පුහුණුව කරන සනත් ඒ අපි කට්ටියක්ම ඉන්න පරීක්ෂණ මඩුල්ලක් සමග සම්මුඛ පරීක්ෂණේ තියෙනවා ඊට පස්සේ තමයි එතෙන්දි තමයි කියවෙන්නේ දැන් ඔයා ඩිප්ලෝමා ශිෂ්‍යෙක් එහෙම නැත්නම් උපාධි ධාරි ශිෂ්‍යෙක් කියලා. උපාධි ධාරියෝ කියලා කියවෙන්නේ එතකල් ප්‍රෝග්‍රෑම් පාඨමාලාගත නොවු ශිෂ්‍යෙක් ඇටිට තමයි අපේ රෙකෝඩ්ස් වල යන්නේ. මේට මේකට පස්සේ අර අපි කිව්වා වගේ ශිෂ්‍යත්ව ලබා ගන්න අවස්ථාව තියෙනවා අයදුම් කරන්න ආයතන කරොත් ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා හැබැයි පුළුවන් නම් තමාගෙම මේ ඒවා ගෙවීම් කටයුතු කරන්න ශිෂ්‍යත්වෙ නැතුව ඒකත් පුළුවන් පොඩ්ඩක් ගාන වැඩි පාඨමාලාගත නොවන ශිෂ්‍යෙක්ට වඩා ගාන වැඩි පාඨමාලාගත ශිෂ්‍යයන්ට මේ ශිෂ්‍යත්ව ලබා ගත්තේ නැත්නම් දැන් වාරය ඇතුළත ඔක්කොම ඉගෙනගෙන පන්ති ඇවිල්ලා අපි හිතමු දැන් විෂය ඉවරයි ඊට පස්සේ ප්‍රතිඵල ලබා ගන්නයි තියෙන්නේ අපිට කාලෙද අවශ්‍යයි අඩුම තරමේ ඊගාව වාරේ පළවෙනි මාසේ අග්ගහරිය විතර වෙනකල් කාලය අවශ්‍යයි ඕගලන්ට යම්කිසි වාරයක ලකුණු නිකුත් කරන්න මේකට හේතුව විශේෂයෙන් පන්තිය ලොකු නම් ගොඩක් 20ක් 20ක් 30ක් ඉන්න පන්තියක වගේ විශේෂයෙන් ඒ ලකුණු කරන්න පැවරුම් බලන්න ඒ පත්‍රිකාචාර්ය ලෙක්චරර්ට කාලය අවශ්‍යයි. උංගක් ලෙක්චරර්ස්ලා එකකට වඩා විෂයන් උගන්වනවා වාරයක. ඉතින් ඒ ඔක්කොම මෙයා කරන්න අපි දෙනවා අර අපි නිවාඩු කාලයක් තියෙනවනේ. ටර්ම් එක ඉවරෙච්ච ගමන් දැන් මේ වාරය ඉවරුනාම අගෝස්තු මාසේ නිවාඩු ඒ වාරෙන් කොටසක් ඒකට යනවා ඊට පස්සේ ඒගොල්ලන් ලකුණු මාක් ෂීට් එක මට දුන්නට පස්සේ ඒක බලන්න ඕනේ ඇකඩමික් ඩීන් ඒක බලලා සමහර වෙලාවට වෙනස්කම් කරන්නත් ඉඩ තියෙනවා මේ ඒගොල්ලන්ට හිතෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා මොකක් හරි සිදුවිය නොයුතු දෙයක් එතන වෙලා තියෙනවා හරි මොනවා හරි නම් ඒගොල්ලන් ඒ මේ ඇකඩමික් ඩීන් ඒක බලනවා ඊට පස්සේ ප්‍රශ්නයක් ඇත්තු හෝ නැතු හෝ ඊගාවට විදුහල්පති බලන්න
විදුහල්පති පාස් කරාට පස්සේ තමයි අපිට ලකුණු නිකුත් කරන්න පුළුවන් ඒ පන්තියේ හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඒකින්ද ඔක්කට කල්යන්. අපි අපි කියන්නේ ලෙක්චරර්ස්ලාට පන්ති වාරේ පටන් ඊගාව වාරේ පටන් අරගෙන දෙවනි සුමානි වෙනකොට රෙජිස්ට්‍රාට ලකුණු පත්‍ර දෙන්න කියලා. හැමතිස්සෙම ඒක කරන්න බෑ. කේකේවා වෙනවා. දැන් බලන්න ගිය අවුරුද්දේ දැන් ඊට ඉස්සෙල්ලා අවුරුදු 20යි 20 ඒගොල්ලන්ට දෙන්න බැරි වුණා මුළු වාරයක්ම ගියා කොරෝනා හින්දා. ඉතින් ඒවා වෙනවා. එච්චර ලොකු දෙයක් නොවුණත් සමහර විට දැන් ඒ හින්දා මාසේ අන්තිම ඊගාව වාරේ පළවෙනි මාසේ අන්තිම වගේ තමයි ඔක නිකුත් කරන්න වෙන්නේ හුඟක් වෙලාවට. ඉස්සර නම් අපි CTS එකේ නෝටිස් බෝඩ් එකක් තිබුණා මාක්ස් දාන්න. දැන් ඕගොල්ලන් හුඟක් අය එන්නේ නැහනේ. හයිබ්‍රිඩ් නැත්තම් ඔන්ලයින් කෝසස් සුළු දෙනයි CTS එකට එන්නේ. ඉතින් ඒකට දැම්මට අපි දානවා නමුත් වැඩක් නැහැ එච්චර ගොඩක් බහුතරයකට ඒක බලන්න හම්බ වෙන්නේ. ඒකින්ද අපි මූඩල් එකේ තමයි මාක්ස් දාන්නේ. මූඩල් එකට මාක්ස් දාන්න නම් ඉස්සෙල්ලා මම හදන්න ඕනේ ඒක අපි ඔයගොල්ලන් සමහරක් දන්නවා අපි මාක්ස් නිකුත් කරන්නේ ජාතික හැඳුනුම්පත් අංකේ නමෙන් නෙමෙයි. ඉතින් කවුරු හරි ඉස්සෙල්ලා මම මාක් ෂීට් එක නෝටිස් බෝඩ් එකට යන මූඩල් එකට යන එක ඔලේ හැදුවට පස්සේ කවුරු හරි ඒක ඔඩිට් කරන්න ඕනේ. ඒක බලන්න ඕනේ හරිද කියලා. මාක් ෂීට් එකේ තියෙන ලකුණුමද අර කොලෙත් තියෙන්නේ කියන එක හොඳට බලන්න ඕනේ කවුරු හරි. ඊට පස්සේ එයා ඒක හරි කිව්වට පස්සේ තමයි ඒවා PDF කරලා එක එක වෙනස්කම් කරන්න තියෙනවා ඔක්කොම කරලා මූඩල් එකට දාන්නේ. එන්න වෙලා යනවා. දැන් විශේෂයෙන් දැන් කාලේ පවකක් තියෙනවා. අපිට ජෙනරේටර් එක දුවන්න ඩීසල් නැහැ. මුගක් වෙලාට පවක. පවක් තිබුණ නැත්නම් ලයිට් තිබුණ නැත්නම් මේ ඉලෙක්ට්‍රිසිටි තිබුණ නැත්නම් අපිට ওই මූඩල් එකට යන්නත් බෑ. ඉතින් ඔය එක එක හේතු නිසා මුගක් වෙලාට හැබැයි පුළුවන් තරම් ඉක්මනට අපි සත්කාචාරය අපිට ලකුණු බාපා දුන්නාට පස්සේ පුළුවන් තරම් ඉක්මනට අපි උත්සාහ කරනවා ඕක මේ මූඩල් එකට හරි නෝටිස් බෝඩ් එකට හරි යවන්න. ඊට අමතරව මගෙන් ඉල්ල ගන්න පුළුවන් එක එක්කෙනාට තමාගේ ලකුණු ලැයිස්තුවක් දෙන්න කියලා ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙනවා නම් අපි තාම රිලීස් කළ නැති අර විදුහල්පති බලලා මිදීන් බලලා ඒව ඔක්කොම කරපු නැති ලකුණු තියෙනවා නම් ඒව කපලා තමයි මට දෙන්න වෙන්නේ. මොකද තාම ඒක හරි නැති නිසා ෂුවර් නෑනේ ඒකේ තියෙන්න පුළුවන් බී තියෙනවා කියලා. හැබැයි මොකක් හරි වෙලා මේකල මේක මාරු කරොත් මම B නෙමෙයි මේක A වෙන්නත් පුළුවන් මේක C වෙන්නත් පුළුවන්. ඉහළට යන්නත් පුළුවන් පහළට යන්නත් පුළුවන්. එහෙම කරන් මේ එහෙම හරි නැති එකක් නිකුත් කරන්න බෑනේ මට. ඒකින්ද සමහර වෙලාවට ඒක මකලා තමයි දෙන්න වෙන්නේ. හැබැයි ඕන වෙලාවක ඉල්ලන්න පුළුවන් දෙන්න පුළුවන්. තමාගේ ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න කියලා මගෙන් ඇවිල්ලා හුඟක් හොඳයි ඇවිල්ලා ඉල්ලගත්තා. මොකද ප්‍රින්ට් අවුට් එක හදලා තියෙන්නේ ප්‍රින්ට් අවුට් එකක් ගන්න තමයි. නැත්නම් ඊමේල් කරන්න නෙමෙයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඊමේල් කරන්න පුළුවන්. හැබැයි ඒක නිකන් ඔක්කොම එකට ඇවිල්ලා ටිකක් අමාරුයි බලන්න. මට ලකුණු බලා ගන්න ටිකක් අමාරුයි ඒ ඊමේල් කරාම. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න මගෙන් ඇවිල්ලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න. බය වෙන්න එපා. ඒක දෙන්න. ඕන වෙලාවක ඉල්ලුව ගමන් දෙන්න පුළුවන්. ලයිට් තියෙනවා නම් ලයිට් තියෙනවා නම් ප්‍රින්ට් අවුට් එකක් දෙන්න පුළුවන්. නැත්තම් අපි ඊමේල් කරන්නත් පුළුවන්. කාවහරි එවනවන ලකුණු පත්‍රයක් ගන්න කාවහරි එවනවන ඕනෙම කෙනෙක් තමගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න කාවහරි එවනවන ලියුම් කැලක් එවන්න කරුණා කරලා අස්සන දාලා අහවලාගේ නම දීලා ඒ නම දීලා මෙයාට මගේ ලකුණු පත්‍රයක් ග්‍රේඩ් කාඩ් එකක් දෙන්න කියලා මට අවසර දෙන්න ලියුමක් එවනක් එවන්න. ඒක නැත්තම් මම කිසිම කෙනෙකුට ලකුණු පත්‍රයක් එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ එකක් වෙන කිසි කෙනෙකුට ඉෂුව කරන්නේ නැහැ. සභාපාලකට විතරයි ඉෂුව කරන්නේ. ස්ටුඩන්ට්ට අමතරව සභාපාලකට විතරයි එකක් ඉෂුව කරන්න පුළුවන්. ඒකත් එයාම ඇවිල්ලා ගන්න ඕනේ. ඇකඩමික් ඩීන්ට කතා කරලා හේතුව කියලා ගන්න ඕනේ. ඒකින්ද කාව හරි එවනවා නම් අනිවාර්යෙන් ලියමනක් එක එවන්න. ඒක නෑ ඒක මගෙන් ගත්තා කියලා මම අත්සනකුත් අරගෙන තමයි දෙන්නේ.
මොකද ඔයගලන්ට කියන්න තියෙන්න හොඳ නෑ. අය ඒ මගේ කාඩ් එක මගේ තිබුණු ලකුණු අහවලා දැනගත්තා. මේ කියලා මේ කියවන් කියන්න අවස්ථාව එන්න බෑ. ඒක හරි නෑ. ඒක කෙරෙන්න බෑ. ඒකින්ද මේ මම හරි වෙනවා නම් ලියමනක් එකේ වන්න. නැත්තම් ඇවිල්ලා එක්ක print out එකක් ඉල්ලන්න. නැත්තම් ලිඛිතව ඉල්ලීමක් කරන්න email එකක් එවන්න. මම ඒකට උත්තරයක් වශයෙන් මේ credit card එක එවන්න. එතකොට පැවරුම් තියෙනවනේ. අර ඒ ඒ ඒ විෂයට අදාළ පැවරුම්. ඒවා ලකුණු කරලා lecture අපිට දෙනවා. දැන් online Moodle එකට දැම්මොත් හරි email කරොත් හරි සමහර විට ඒව නැති වෙන්න පුළුවන්. එහෙම හම්බ වෙන්න නැති වෙන්න පුළුවන්. මොකද lecture එක ඔක්කොම print කරන්න නැති නිසා. නමුත් කොළ වශයෙන් පැවරුමක් බාර දුන්නා නම් ඒක ලකුණු කරලා ආපහු එවනවා academic office එකට. CTS එකේ පල්ලෑම තට්ටුවේ තියෙන academic office එකට එවනවා ඒක. ඒවා අපි තියනවා අවුරුද්දක් අපි තියාගන්න. අවුරුද්දක වාර 3ක්. ඒ කියන්නේ දැන් 2022 පළවෙනි වාරයේ ඔයගොල්ලෝ විෂයක් කරා නම් ඒකේ පැවරුම් දැන් වෙනකොට අපිට ඇවිල්ලා නම් අපි දෙවනි වාරේ තුන්වෙනි වාරේ 2023 පළවෙනි වාරේ එක තියාගෙන ඉන්න ඕගොල්ලන් ඇවිල්ලා ගන්න. ඊට පස්සේ ආවෙ නැත් ඒ වෙනකොට ආවෙ නැත්තම් අපි විනාශ කරනවා ඒක පුච්චනවා අපි. මොකද අපිට ඉඩ නැහැ එච්චර ගොඩක් තියාගෙන ඉන්න. අනික ඒ පුද්ගලිකයි රහසිගතයිනේ හැමෝටම බලන්නත් බෑ. ඔක ගොඩක් කල් තියෙනකොට ඉරුණොත් වෙනම එකකට ඇමිනිලා ගියෝතින් වෙන මොකක් හරි වුණෝතින් ඔය ඒක වෙන අය ලකින්ද දැනගන්න ඉඩ තියෙනවා. ඒ ඔක්කොම මේවා කරන්න විශේෂයෙන්ම හැබැයි ඉඩ නැති නිසා අපි අවුරුද්දක් වාර 3ක් තියාගෙන ඊට පස්සේ අපි පුච්චනවා. ඒකින්ද එන්න ඔයගලගේ ලෙක්චරස්ලා ගොඩාක් මහන්සි වෙලා ඒවැ ලියනවා. මේක මෙහෙම ලිව්වොත් හොඳයි, මේට වඩා මේ මේ මෙහෙම ලිව්වා නම් කියන්නේ අවවාද දෙනවා ඔයගලන්ට, ඒවා හරි ගස්සන්න අදහස් දෙනවා. ඒකින්ද ඒව කියවලා තියලා ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් ඒවා. නිකන් අපරාදේ ඒක පිටිලා යන්න දෙන්න එපා. එහෙම මේ printer කඩදාසි පැවරුම් බාර දුන්නා නම් අවුරුද්ද කෑන්න ඉස්සෙල්ලා එන්න ඇවිල්ලා ඒක අරන් යන්න. ඔයගලන්ටම තමයි හොඳ. මේ lecturers ලා ඔයගලන්ට කිව්ව අවවාද ඔයගලන්ටම ලබා ගන්න පුළුවන්. ඒ කොටසේ ප්‍රශ්න මොන හරි තියෙනවද? අවිනියෝ කියන මොන හරි තියෙනවද? නෑ නේ හොඳට කවර් කරගන්න. අනිත් එක අපි කියන්නේ දැන් මේක නම් ටිකක් අමාරුයි මේ කාලේ කට්ටිය CTS එකට එන්නේ නැති නිසා. නමුත් කියන්නේ මොනවට හරි ආවනම් සීද ලයිබ්‍රරි එකට ආවනම් එහෙම නැත්නම් ගෙවීමක් කරන්න account එකට ආවනම් පැවරුමක් ගන්න ආවනම් ඕනෙම වෙලාවක කිහිල්ලා කරුණා කරලා නෝටිස් බෝඩ් බලන්න. මොකද ඒ වැදගත් ඒවා අපි දැන් ඔය WhatsApp පරිමේ තියෙන හින්දා ටිකක් අපිට පුළුවන් එක එක ඒවා ඔයගලන්ට දැනුම් දෙන්න. නමුත් කියන්න බෑ සමහරුන්ට WhatsApp නැති වෙන්න පුළුවන්, සමහරුන්ට ඊමේල්වත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ CTS එකේ මොනවද වෙන්නේ ඔයගලන්ට අදාළ මොන හරි ආරංචියක් මොකක් හරි තියෙන එක බලා ගන්න හොඳම තැන මේ නෝටිස් බෝඩ් එක. දැන් රූම් පුවරු ඇවිල්ලා CTS එකට ආවොත් මේවා කියවන්න, මේක කියවන්න. හැමදාම එනවනම් හැමදාමත් කියවන්න. මොකද අලුත් දෙයක් දාන්න ඉඩ තියෙනවා. අපි පුළුවන් තරම් බලන්නේ පරණ ඒවා ගලවලා අලුත් ඒවාම දාන්න තැන්. මේ සමහර ඒවා ගලවන්න බැරි ඒවා තියෙනවා. නමුත් හුඟක් අලුත් කරනවා අපි දිනපතා වගේ අලුත් ඒවා දානවා වෙන වෙන එක එක ආරංචි වෙන්න සිද්ධ වෙන්න දෙන දේවල් අවසන් දිනවල් එහෙම දානවා අපි. ඒකින්ද ඒවා මේ ඔයගලන් දැනගන්න යුතු දේවල් හින්දා ඒවා ඇවිල්ලා බලන්න දැන් වුන් පොරු පුළුවන් තරම් කියන්න තියන්න එපා. මම දැනගෙන හිටියේ නෑ, මට කවුරුත් කිව්වේ නෑ. එහෙම කියන්න ඉඩ තියන්න එපා. අපරාධනේ මේ අපි තියනවනේ මේ ඔක්කොම දාලා එකින්ද ඒක බලන්න වග බලා ගන්න. Next. ද
දැන් මේ අලුතෙන් ඉඳන් දැන් අපි දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා ඉඳලානේ මේ අන්තර්ජාලය හරහා පන්ති කරන්න පටන් ගත්තේ ඉඳන් සමහරුන්ට ටිකක් ෂුවර් නෑ අපි කොහොමද මේවා කරන්න කියලා දැන් හැබැයි මං අද අද මේ කලින් ඔක්කොම කියපු හැම දෙයක්ම කොහොමද ඇතුල් වෙන්නේ කොහොමද පාඩමාලා ගත වෙන්නේ කොහොමද විෂයක් අත්තරින්නේ මේ පාඩමාලා ගත අයදුම් කරාම මොනවද වෙන්නේ එකක්වත් වෙනස් නැහැ පන්තිය කරන්නේ අන්තර්ජාලය හරහා වේවා පන්ති කාමරේ වේවා මිශ්‍ර අධ්‍යන මාධ්‍යයෙන් වේවා කිසිම දෙයක් වෙනස් නැහැ ඒ නීති නීති ඒ ක්‍රමවේද ඔක්කොම ඒ විදිහටම තියෙනවා පැමිණීම ඒ විදිහටම බලනවා වෙලාව ආවද පරක්කු වුණාද කලින් ආවද ඒකත් ඒ විදිහමයි බලන්නේ ලකුණු කොහොමද දෙන්නේ ලකුණු කොහොමද නිකුත් කරන්නේ ලකුණු කොහොමද බලාගන්නේ පැවරුම් කොහොමද ගන්න කොහොමද ඒ ඔක්කොම අර විදිහටම තියෙනවා කිසිම වෙනසක් නැහැ එක එක පොඩි වෙනසක් තියෙනවා ඉවර වේ පාඨමාලා ගත නොවු ශිෂ්‍යයන්ට අපි පොඩි සාතිකයක් නිකුත් කරනවා කෝස් එකක් ඉවර වුණාම ඒ සර්ටිෆිකේට් එක මේ සර්ටිෆිකේට් ඔෆ් කම්ප්ලීෂන් يعني ඉවර වුණා මේ මේ විෂය මේ ශිෂ්‍යාව ඉවර කරා කියන එක අපි සාතික කරනවා පොඩි මේක ඒ අන්තර්ජාලය හරහා කරපු විෂයන් වල ඒක එන්නේ ඊමේල් එකෙන් විතරයි හැබැයි හයිබ්‍රිඩ් මිශ්‍ර ශික්ෂණ මාධ්‍යයෙන් හෝ පන්ති කාමරයේ හෝ ඒ විෂය කරා නම් කොළ කෑල්ලක් කොළේ හම්බ වෙනවා පේපර් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා ඒක විතරයි ඇත්තටම වෙනසක් තියෙන වෙන කිසිම වෙනසක් නැහැ මේ ඔක්කොම දේවල් ශිෂ්‍ය අත්පොතේ තියෙනවා ශිෂ්‍ය අත්පොත් තියෙනවා Moodle එකේ ඕනනම් කියවන්න පුළුවන් නැත්නම් ඕන වෙලාවක ඇවිල්ලා ඉල්ලන්න අපි ගාව පොත් තියෙනවා දෙන්න ඕන වෙලාවක ඇවිල්ලා ගන්න පුළුවන් කෙනාට එකයි දෙන්නේ නමුත් ඇවිල්ලා ගන්න පුළුවන් මේක මේක කියවන්න මේක කියවුවොත් මේ මං අද කියපු ඔක්කොම දේවල් ඒකේ තියෙනවා විස්තර කරලා වැන් මේ මම කිව්වට වඩා විස්තරාත්මකව ඒක එවත් ඒ පොතේ තියෙනවා ඒ ඔක්කොම නීති රීති පිළිවෙත් තියෙනවා ඒකේ ධාරිම වැදගත් ඒක කියවුවොත් ගොඩාක් ලේසි වෙනවා මේ CTS එකේ ඉගෙන ගන්න එහෙනම් ඕන වෙලාවක ඇවිල්ලා භාෂා තුනෙන්ම තියෙනවා ඇවිල්ලා ගන්න පුළුවන් කැමති භාෂාවකින් ඉල්ලන්න. හැබැයි නැත්තම් Moodle එකෙත් තියෙනවා කියවන්න පුළුවන්. හැබැයි සම්මුඛ අයට මම දන්න මට නම් හරි අමාරුයි ස්ක්‍රීන් එකේ කියවලා විතරක් ඔලුවට ගන්න ටිකක් අමාරුයි. ඒ වගේ එමය හොඳම. මේකින්ද ඒක ඇවිල්ලා ගන්න පුළුවන්. සීම වාසියක් නැහැ හැබැයි ඔන්ලයින් ඔගලන්ට වාසි තියෙන්න ඕන යන්න ඕන නැති ඒවා තියෙනවා නමුත් අධ්‍යාපනය අතින් කිසිම වෙනසක් නැහැ ඔන්ලයින් කරත් අන්තර්ජාලයෙන් කරත් පන්ති කාමරේ කරත් CTS එකේ එකම විදියට තමයි කොටි ඔක්කොම කරන්නේ ප්‍රශ්න තියෙනවා නේද ඔයගලන් දැන් අපි හිතමු ලකුණු බලාපොරොත්තු වුණා ඒ එකක් හම්බ වෙයි කියලා හැබැයි ඇත්තටම හම්බවලා තියෙන්නේ B+ එකක් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා හිතනවා ඇයි මේ 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 සර් හරි මේ මිස් හරි ඇයි අමාව මෙහෙම ලකුණු කරන්නේ අහන්න පුළුවන් ඒ කතිකාචාර්යව හම්බ වෙලා අහන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඒ විෂය ඉවර වෙලා ලකුණු හම්බ වෙලා සති 3ක් ඇතුළත ඔක අහන්න අපි සති 3ක් කියලා කියන්නේ මේ දැන් ලකුණු දැන් කලින් අපි කිව්වා සාමාන්‍ය ලකුණු එන්නේ ඊගාව වාරේ පළවෙනි මාසයේ ඇතුළත කියලා. දැන් ඔය ඊගාව වාරේ පළවෙනි මාසේ එනකොට මේ කතිකාචාර්ය තුමන්ලා තුමියලා තව විෂය උගන්වන්න පටන් ගන්නවා. ඒ ඒ විෂයන් වල ඒ පන්ති වල තියෙන වැඩ කටයුතු කරගෙන යන කාලේ. එතකොට අර පහුගිය එක ඒගොල්ලන්ගෙන් අවුරුද්දකට පස්සේ අහුවතින් ඒක අසාධාරණයි. මොකද ඒ වෙනකොට ඒ තව ගොඩාක් ඒගොල්ලෝ කරලා වැඩ කරලා කාලෙ ගිහිල්ලා තියෙන හින්දා මතකත් නැහැ එකක් නම් සමහර විට කොළ නැති වෙලා තියෙන්න පුළුවන් අර අපි කිව්වා වගේ පුච්චලද දන්නෙත් නැහැ නේ බවරු.
ඒ වගේ වෙන්න බෑ. මොකක් හරි හේතු වෙන්න පුළුවන්. ගොඩාක් කල් යවන්න එපා. ඒක අසාධාරණ. ඉතින් අර වාරේ ඉවර ලකුණු හම්බ වෙලා සති 3ක් ඇතුළත අපි දැන් ওই මූඩල් එකේ දාන එකේ දැන් ගොම්පු වරුවේ දාන එකේ ඒ ලකුණු දානකොට අපි දිනයක් දානවා ඒක. ඒ දිනෙන් සති 3ක් ඇතුළත මේ ඔක්කොම අහලා මේ නිරාකරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් වෙනස් කරයි සමහර විට. වෙනස් නොකරත් කොහමද දැනගන්න ලැබෙනවා ඇයි මෙහෙම මෙහෙම වුනේ කියලා. එක්කෝ එක්කෝ මේ මූඩල් එකේ තියෙනවා ඇති IC දාලා. ඒක incomplete ඉවර නෑ කියලා දාලා. හැබැයි ඔය ඔක්කොම දීලා. එතකොට ගිහලා කියන්න පුළුවන් සර් මන් දුන්නානේ මේ ඔක්කොම කියලා. එතකොට සර් ආයෙත් බලලා ආ ඔව් තියෙනවා සම්මානෙන්න කියලා එයා ලකුණක් දෙයි. ඒව කරන්න. හැබැයි 3 මාස සුමාන 3ක් ඇතුළත කරන්න. එතකොට තව එකක් තියෙනවා සමහර විට ඕගලන් පවරුමක් ලියලා ලෙක්චර් ආපහු දෙන්න ඉඩ තියෙනවා මේක හරියට ලියලා නැහැ මේක ආයෙ ලියන්න. ඒ දුන්න අවස්ථාවල ඒ වාරය ඇතුළත දැන් මේ ඊගා වාරෙනේ විෂය කරපු වාරයට පස්සේ වාරෙනේ මේක වෙන්නේ. ඒ වාරය ඇතුළත ඒක ඉවර කරලා දෙන්න ඕනේ. හරි ගස්සලා දෙන්න ඕනේ. ඊට වඩා පරක්කු කරොත් අර දීපු ලකුණු වලමයි ඉතුරු වෙන්නේ. IC F ද මොකක් හරි B minus ද මොනා හරි දීපු A කා ලකුණම තමයි තියෙන්නේ. ඒ වාරයේ ඇතුළත අර හරි ගස්සලා එක දෙන්නේ නැත්තම් ඒක A ඇවිල්ලා මෙතන විභාගේ ෆේල් වුණා කියමුකෝ. විභාගේ ෆේල් වෙලා ඒ හින්දා කෝස් එක ෆේල් වුණා නම් ඒ අර ඊගාව වාරයේ ඇතුළත ඉල්ලලා තව පේපර් එකක් ඉල්ලගෙන ඒක මට කතා කරන්න මම ඒ ලෙක්චර් එකත් එක්ක කතා කරලා ඔයාලට වෙන පේපර් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ අර විදිහටම තමයි ඉස්සෙල්ලා පන්තියේදී විභාගේ කරපු විදිහටම ඒ කියන්නේ ඒ පන්ති කාමරයේදී එක්සෑම් එක කරේ මෙදා දෙවනි සැරේටත් පන්ති කාමරයක තමයි කරන්නේ. ඔන්ලයින්ද කරේ ඔන්ලයින්ම තමයි කරන්නේ. බයිබලයක් දුන්නද මේ සැරේටත් බයිබලයක් දෙනවා. මැප් එකක් දුන්නද මේ සැරේටත් විදියමත් දුන්නද ඒකත් දෙනවා. ඒ විද්‍යාවටම විභාගය ආපහු කරන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. හැබැයි අර වාරය ඇතුළත කරන්න. ඊට වඩා කල් යවන්න එපා. ඒක එතකොට ඔයගලන්ටමයි ප්‍රශ්නයක් වෙන්නේ. ලෙක්චරර්ස්ලට වෙලා නැත්තම් ඒක හොයා ගන්න බැරි වුණොත් මැකිලා නම් නැති වෙලා නම් අපරාධේ ඒකින්ද ඒ වාරය ඇතුළත ඉවර කරන්න උත්සාහ ගන්න. ඔය ඔක්කොමත් කරලා ඒත් හිතේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කාගේ හරි ගැන මට මේක මම මේක ඉල්ලුවා රෙජිස්ට්‍රාගෙන් ලකුණු මේකක් ඉල්ලුවා දුන්නේ නැහැ කාගෙන් හරි තව මොකක් හරි ඉල්ලුවා හම්බුණා ඔය ඔක්කොම ඉස්සෙල්ලාම ඇකඩමික් බීත ශාස්ත්‍රීය පීඨාධිපතිට කියන්න රවින් සර්ට කියන්න දන්නන්න ඊමේල් හරි ටෙලිෆෝන් කරලා හරි මට කියන්න මම කියලා දෙන්න කියන්නම් එහෙම නැත්නම් ලියුමක් එවන්න හරි මොකක් හරි කරලා එයාට දන්නන්න ඉස්සෙල්ලා වෙන අනිත් සුචිශිෂ්‍යාවන්ට කියන්න විදුහල්පතිට කියන්න යන්නේ අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලම කියන්න ඇකඩමිටින් දන්නන්න. එයා විසඳුම බලාපා දුන්නේ නැත්නම් ඊගාවට එහෙනම් විදුහල්පති ගාවට හරි කාට හරි ගාවට යන්න පුළුවන්. මේ ඉස්සෙල්ලම කියලා කියන්න මේ පීඨාධිපතිට. එයා 99ක් මන් දන්නවා. අවස්ථාවල විසඳුමක් හොයලා දෙයි පුළුවන් ඉක්මනින්. හරි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙනවද එහෙම නැත්නම්? රවින් සර් පැහැදිලි කිරීමක් කරන්න ඕනේද වැඩිපුර දෙයක්? මම හිතන්නේ අර වැදගත් වෙන්නේ අපි අර ආක්ෂීට් එකේ අපි එක්කෝ IC කියලා දානවා ඉන්කම්ප්ලීට් කියලා නේද? එයා නොන් ප්‍රෝග්‍රෑම් කෙනෙක් නා. ඒ කියන්නේ ආ පාඨමාලාගත ශිෂ්‍යෙක් නෝනෝ. අනික සියලුම අයට F එකක් එන්නේ රීසෙට් කරත් රීසෙට් එකක් තිබුණා නේද? ඒ එක්සෑම් එක ෆේල් වුණත් සාමාන්‍යයෙන් F එකක් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව ඔඩිට් කරලා තියෙන කට්ටියට ඔඩිට් AU කියලා දානවා. සමහර කට්ටිය පන්තියේ හිටියම නැත්නම් ඇබ්සන්ට් කියලා වැටෙනවා. ඊට අමතරවර ආර් කියන එක වැටෙනවා. ඔබේ යම් කිසි දෙයක් කරලා බාර දීලා ආපහු කරන්න.
කියලා ඔබට කිව්වා. මේ ටික තමයි මම හිතන්නේ මාක් ෂීට් එකත් එක්ක තියෙන්නේ. ඉතින් Moodle එකට ගිහිල්ලා ඔබට මාක් ෂීට් එක බලන්න පුළුවන් බලලා පුළුවන් තරම් ඉක්මනින් ඒ ප්‍රශ්නත් තියෙනවා නේද ඔය විසඳ ගන්න. මොකද නැත්තම් පස්සට පස්සට යනකොට අර කිව්වා වගේ ඔක්කොටම අමතක වෙලා යන්න පුළුවන් ඒ නිසා ඒ ඉක්මනට નિවර්ධ කරගන්න. හරි නේද? ප්‍රශ්න නැත්තම් මම සමු ගන්නද? ප්‍රශ්න තියෙනවද? මොන හරි ගැටලු තියෙනවද? අහන්න දැන් තමයි අවස්ථාව. ඉස්සතුමි ඉන්න ඔබ මං කිව්වා ගිය පාර කිව්වා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ අනික් අයට උපකාරි දෙයි. පෙන්න විදියට නෑ වගේ නේද? හා ප්‍රශ්න තියෙනවා. ඔව් මලිත් කියන්නේ. සර් අපිට වචනාව සම්බන්ධ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කොහමද අපි ඒක ටයිපින් නම් කොහමද? ලියනවා නම් කොහමද ලියනවා? ටයිපින් කරනවා කොහමද? ඒක වෙන්න ඕනේ ටිකක් ඒ සම්බන්ධ. ඒක අපි කතා කරනවා ලබන සතියේ. අර මේ තියන්නේ මේ නොන් ප්‍රෝග්‍රෑම් අයට පුළුවන්නේ අතෙන් ලියලා දෙන්න මුලින්. ඔව්. ඔව්. පළවෙනි මං හිතන්නේ පළවෙනි වාර අවුරුද්ද පළවෙනි අවුරුද්දේ අතෙන් ලියලා දෙන්න අවසර තියෙනවා. ඒ අවුරුද්ද ඇතුළත පාඨමාලා ගත වුණොත් නම් ඊට පස්සේ ටයිප් කරලම දෙන්න වෙනවා. නමුත් පුරුදු වුණොත් හොඳයි මුලින් ඉඳලම ටයිප් කරලා දෙන එක. නමුත් ඒකට අමාරු නම් පළවෙනි අවුරුද්ද ඇතුළත පාඨමාලා ගත නොවන ශිෂ්‍යෙකුට පුළුවන් අතෙන් ලියලා දෙන්න. නැත්තම් ටයිප් කරොත් තමයි හොඳ. අපි රචනාව ලියන එක ගැන ලබන සතිය අපි කතා කරනවා මේ ටිකක් ඉස්සරව. කොහොමද රචනාවක් ලියන්නේ? කොහොමද ඒක ආකෘතිය? ඒ පිළිබඳව අපි ලබන සතියේ කතා කරමු. මම කන ඊට පස්සේ කඩට අපේ උපකාරයක් වෙයි ලියන්නේ. හරි. වෙන මොනවද ගැටලු තිබෙනවද අහන්න? සාමාන්‍යයෙන් නැවත වරක් කියන්න කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්ලාම කතා කරන්න රජිස්ත්‍රාතුමියට. එහෙමත් නැත්නම් ඊට පස්සේ ඒක කතා කරලා ඉවර වෙලා ඒකට ප්‍රතිචාරයක් නැත්නම් මට කතා කරන්න. ඊළඟට ඉතින් යහට නැත්නම් වෙනත් එකකට ආන්න පුළුවන්. ඉතින් ඔබේ ලෙක්චර්ස් අනුව අහගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැදගත් මේ පරිපාලන ප්‍රශ්නයක් නම් රජිස්ත්‍රාතුමිය සහ මාව දැනුවත් කරන්න තමයි වඩා පහසුම ක්‍රමය. ඒවා නිවාකරණය කිරීම. කරුණාකර මේ ප්‍රශ්නත් එක්ක ඉන්න එපා. ඇවිල්ලා අහන්න. දැන් ගොඩක් වෙලාවට සමහර ශිෂ්‍යෝ වැරදි උපදෙස් දෙනවා. ඒ නිසා සමහරකට වැරදි උපදෙස් ගන්නත් එපා. දැන් උදාහරණයක් සමහරවට ප්‍රී රෙක්විසිට් තියෙනවා කියලා කියනවා. මේ විෂය කරන්න බෑ, මේ විෂය කරන්න නැතුව කියලා කෙනෙක් කියන්න පුළුවන්. කෙනා කිව්ව පළියට එහෙම නෙවෙයි. හරි, ඒක හරියටම දැනගන්න ඕන. ඒක ලේකාධිකාරීතුමියට හම්බෙලා අහන්න. එහෙම නැත්නම් ඔබට අහන්න පුළුවන් මගෙන්. එතකොට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. හොඳම සම්පත් දායකව තමයි ලේකාධිකාරීතුමිය. මොකද සාමාන්‍යයෙන් මේ විෂයන් ගැන කැන්සල් දේවල් ගැන හැම එකක් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. මොකද ඒ කොටස් වල වාර්තා කරන එක ගැන යන නිසා. හරි නේද? එහෙනම් එහෙනම් අපි රජිස්ත්‍රාතුමියට සමු දෙමුද? හරි, එහෙනම් රන්මලි thank you. ඕන වෙලාවක ඇවිල්ලා හම්බ වෙන්න පුළුවන් මාව ඔෆිස් එකේ. ඕන වෙලාවක හම්බ වෙන්න පුළුවන්. බදාදා දවල් අපේ ස්ටාෆ් ඩිවෝෂන්ස් තියෙනවා. ඒ වෙලාවේ ඇරෙන්න අනිත් ඕන වෙලාවක 9ත් 5ත් අතර මම ඔෆිස් එකේ ඉන්නවා. ඇවිල්ලා හම්බ වෙන්න.
Mama me pita adhipati wenna palamuwen hama kenekotuma ona welawak enna awasthawa thibuna. Pita adhipati unahan passe mata hungak meetings thiyena e nisa e meetings nisama mata ehema awoth amaruwi obowa me atulata ganna. Ithin mata awasthawa thibbot man katha karana namuth godak welawata mama weda rajakari thibena nisa den tikak amaruwi. Ithin mawa hambena ona appointment ekak ganna puluwan. Randomly miss matamai appointments dan matat mungkin kalender itu maintain kerana ini sa, ayat kata kerut, tapi beberapa yang kisah waktu kerja lah mungkin ya ini velave biar mati mungkin itu, ekat matikat iya kan bodoh iya pada dasar sekali kalau macam tu lah, sebagai calling niwa note lah tiap macam apa deng niwa balam punya, deng balam punya, okay, thank you randomly. Okay, God bless. Hundai, mana monohari apa itu dana gan awas itu? Mama ada selesaun kare, ne biri mana kata kerana apa itu awasnya nam patangan puluang, ubi koh madu berat, dikehendak tahu kerana puluang tu, apa itu ada puluang awasnya nam, abangnya sapi. R lepas satu kita awam biarkan na, aragena api kita katakan na puluang, api hemang minadi pahak vitara api kiti, vivekya aragena na watemu, api saya bahagia vitara kata kerumu, malih tahapu prasne ter, kau pada api, acana awak keran, na tentang paper katia, pradhana, api kaya ni kita me. Wara patra yang diani kau mudah kira kapi adine keram. Api binadi pahak vitara kalayak bermang sangeeti adharma ni depasse api amu.
හොඳයි ඔක්කොමලා ඉන්නවද අපි ආරම්භ කරමුද හරිද හොඳයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැවරුම් සම්පූර්ණ කිරීම හා වාරපත්‍ර සැකසීම හරි කොහොමද අපි පැවරුමක් සම්පූර්ණ කරන්නේ එහෙම නැත්නම් වාරපත්‍රයක් අපි කොහොමද සම්පූර්ණ කරන්නේ කියන එක තමයි අපි දැන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ තව විනාඩි 5 භාගයක විතර කාලයක් තුර එතකොට පළවෙනියෙන්ම අපි කල්පනා කරන්න ඕනේ මොකක්ද මේ පැවරුමකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එමතන වාරපත්‍රයේ කරන්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ වැදගත්ම දෙයක් තමයි ඔබ දැනුම සොයා ගන්න. ඔබ දැනුම සොයා ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ. ඉතින් ඔබ තමුන්ගේම උත්සාහයෙන්, සෝසහයෙන් දැනුම සොයාගෙන ගිහිල්ලා ඒ දැනුම අධ්‍යයනයක් කළා, පරීක්ෂණයක් කළා, පරීක්ෂණේ වාර්තා කිරීම තමයි අපි සාමාන්‍යයෙන් මේ වාරපත්‍රයක් කරේ යම් යම් පැවරුම් වලදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පටන් ගන්න කතා කරමු පරේක්ෂණයක කාර්ය කියන්නේ මොනවද කියලා. හරි. එතකොට පරේක්ෂණයක කාර්යයේදී ඕනම පරේක්ෂණයක් පටන් ගන්න ගැටලුවකින්. ඒ කියන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නකින් තමයි අපි සොයන්න පටන් ගන්න. මොකක්ද මේ ප්‍රශ්නේ? හරි. ඒ සෙබීම තමයි අපිව උත්තරයකට ගෙනියන්නේ. ලෝකයේ ඕනම දෙයකට ඕනම පරීක්ෂණයකට හේතු උනේ යම් කිසි ගැටලුවක්. හරි දැන් උදාහරණ කරමු මතකද නිව්ටන්ගේ අර ඇපල් ගෙඩියේ වැටෙන කතන්දරය ඔබට මතක නේද? නිව්ටන් දවසක් ගෙදරින්නේ ගහක් යට ඉන්නකොට ඇපල් ගහක් යට ඉන්නකොට ඇපල් ගෙඩිය කොළුට වැටෙනවා. ඒතර ඔය කල්පනා කරා ඇයි මේ ඇපල් ගෙඩිය පහළට වැටෙන්නේ? ඒක ඉහළට යන්නේ නැද්ද? දැන් ඒක හැබැයි මම හිතන්නේ මේ මනක් කල්පිත වුණ එකක්. ඌට මොන හරි හේතුවක් නිසා ගුරුත්වාකර්ෂණය ගැන කල්පනා වෙන්නේ නැති. ඉතින් අවුරුදු දහස් ගණනක් ඇපල් ගෙඩි වැටුණා බිමට කවුරුත් ඒ ගැන කල්පනා කරේ නැහැ. නමුත් එකපාර මිනිස්සෙක් ඇයි මේක වෙන්නේ කියලා කල්පනා කරන්න පටන් ගත්තාම අන්න එතනින් පරීක්ෂණ ගැටලුවක් කරමෙන්න. ඒ කියන්නේ පරීක්ෂණ තමයි මූල මේ මූලයක් හටගන්නේ. හරි. ඉතින් ඕනෑම පරීක්ෂණයකදී පළවෙනි කාරණය වෙන්නේ ගැටලුව. හරි. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව? ඇයි මෙහෙම කතා කරන්නේ? ඇයි මෙහෙම කියන්නේ? මේ ආදි වශයෙන් මූලික වෙන්නේ පරේක්ෂණයේ ගැටලුව. හරි. ඊළඟට පරේක්ෂණ ගැටලුව ගැන බලලා අපි මොකද කරන්නේ? පරේක්ෂණයට අවශ්‍ය කරන දත්ත එකතු කරනවා. හරි. දත්ත එකතු කරනවා. data collect කරනවා. ඒතර අපිට මේ පරේක්ෂණය විසඳා ගන්න අපිට දත්ත අවශ්‍යයි. හරි. ඉතින් ඒකට සමහර වෙලාවට අපි දැන් මේ අපි ඉන්න ශේත්‍රේ නම් අපිට ගොඩක් වෙලාවට සාහිත්‍ය තමයි තියෙන්නේ. අපිට තියෙනවා බයිබලයක් සාහිත්‍යයක් නේ. ඒතර සාහිත්‍ය විමර්ශනය කරන එක. සාහිත්‍ය කොහෙ ලබන්නේ? පොත්පත් කියවන එක. මේ පිළිබඳ කියලා තියෙන්නේ මොනවද? මේ පිළිබඳ අධ්‍යයනය කරන එක. වෙනත් විමර්ශන කරන එක. ඒ වගේ විමර්ශන මගින් දත්ත එකතු කිරීම අපි කරනවා. හරි. ඒතර දත්ත ගුණාක් එකතු කරනවා. ඒ දත්ත එකතු කිරීම වැදගත්. හරි. ඒතර පළවෙනි එක ගැටලුව. ගැටලුවට පිළිබඳ අවබෝධ කරගන්න විවිධ දත්ත හොයාගන්න විවිධ අපි කියවීම් කරනවා අධ්‍යයනයක් කරනවා ඔයලා බලනවා සමහර ඉන්ටර්විව් එකක් කරනවා සම්මුඛ සාකච්ඡාවක් කරනවා එහෙම නැත්නම් ප්‍රශ්නාවලියක් දීලා බලනවා එහෙම නැත්නම් යම් කෙසේ මේ කතන්දරයක් ජීවිත රටාවක් දිහා බලන මොකක් හරි ආකාරයකට අපි අපිට අවශ්‍ය කරන දත්ත පරීක්ෂණ අවශ්‍ය කරන දත්ත එකතු කරනවා ඊට පස්සේ අපි ඒ දත්තාවට ඒ දත්ත ඔක්කොමත් ගන්නෙ නෑ නේද ඒ දත්ත අපි මොකද කරන්නේ පරේක්ෂණයට අනුකූල ලෙස පරේක්ෂණ ගැටලුවට අනුකූල ලෙස අපි විශ්ලේෂණය කරගන්න එතකොට අපි දත්තත් අපි ගොනු කරගන්න අපි උදාහරණ ගමු සාමාන්‍ය මගේ එක පන්තියක මන්දනිපත් පොතේ මම දෙන එක ගැටලුවක් තමයි මම දෙන එක පරේක්ෂණයක් වචන අධ්‍යයනයක් තමයි බාරා කියන වචනේ තේරුම මොකක්ද කියලා හොයන එක බාරා කියන්නේ නැවීම කියන එක. ඒතර බයිබලේ තියෙන ඔක්කොම බාරා කියන ඒබ්‍රව් වචන ටික මම දෙනවා
පන්තියේ. ඒක ඔබට තියෙන්නේ මේ පන්තියේ තියෙන මේ බාරා කියන වචන ටික එකතු කරලා ඒව එකින් එකට ගොනු කරලා මේ ගොනු අද්දින එක. ඒකයි මම කිව්වේ ගැටලුවට අනුකූල ලෙස විශ්ලේෂණය කරනවා. දත්ත අපිට තියෙනවා. ඒ දත්ත ගොනු කරන්න සිද්ධ වෙනවා. මේ මේව එක වගේ මේව එක වගේ මේව එක වගේ කියලා ගොනු කරලා ඒ ගොනු ඊළඟට අපි විශ්ලේෂණය කළා. අපි උඹට ඒ වගේම හොයලා බලලා හාරලා බලලා කල්පනා කරලා වෙන දේවලුත් කියවලා අපි ඒක විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි විකල්ප චිත්ත ධාරා සම්බන්ධ සංසන්දනය කරමින් අනික්යවත් එක්ක සංසන්දනය කරමින් අපි නිගමන වලට යනවා. නිගමන අපි වාර්තාගත කරනවා. හරි. එතකොට මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ විද්‍යානුකූල ක්‍රම. විද්‍යානුකූල ක්‍රමයේදී අපි කරන්නේ පරේක්ෂණය, ඒ කියන්නේ ගැටලුව, පරේක්ෂණය, නිරීක්ෂණය, නිගමනය. හරි. එතකොට ගැටලුවක් තියෙනවා. ගැටලුව අපිට අධ්‍යයනය කරගන්න යම් කිසි පරේක්ෂණයක් කරනවා. පරේක්ෂණය අපි කතා කරවලි දත් එකතු කරන්න කරන දේවල් අපිට සමානලට දත් එකතු කරන්න සමහර ඇටබුම් කරනවා. නේද? අපි ඔබට මතකද ඉස්කෝලේ ඔබ විද්‍යාව පරේක්ෂණ කරනකොට ඒවට ඇටවුමක් හදා ගන්නවානේ. ඒ ඇටවුමෙන් අපි උත්සාහ කරනවා ඒ අවශ්‍ය කරන ගැටලුවට සීමා වෙන විදිහට පරීක්ෂණයක් කරන්න. හරි. ඒ විදිහට අපි ඇටවුමක් හදා ගන්නවා. ඒ දත්ත ටික අපිට උර දත්ත ටික ලබා ගන්න. ඊට පස්සේ නිරීක්ෂණ. නිරීක්ෂණයෙන් අපි ගන්න කර විශ්ලේෂණය. ඇයි මේවා වෙන්නේ? මොකද්ද මේකට හේතුව? නේද? මොකද්ද මේ නිරීක්ෂණේ හේතුව? නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණයට අනුකූලව අපි ඉරකට විකල්ප චින්තන ධාරා සංසන්දනය කළා, වෙනත් දේවල් කල්පනා කළා, අනවශ්‍ය දේවල් අයින් කළා, අවශ්‍ය දේවල් කල්පනාවට අරගෙන අවසානයේ නිගමන වලට එළඹෙනවා. ඒ නිගමනයට එළඹෙන එක අපි වාර්තාවක් හැටියට අපි ලියනවා. හරි. අපිට මේක තමයි සාමාන්‍ය පරීක්ෂණ කාර්ය වෙන්නේ. අපි මේකට කියනවා විද්‍යානුකූල ක්‍රමයක් කියලා. දැන් ඕනෑම ක්‍රමයක් විද්‍යානුකූල වෙන්න නම් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ ගැටලුවක ඉඳන් නිගමනය දක්වා යම් කිසි ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕනේ. ඒ භාවිතා කරන ක්‍රමවේදය අපි කියනවා මේ මේ අර ෆූල් ප්‍රූෆ් නැති එකක්. ඒ කියන්නේ ක්‍රමවේදය තුල මේ අපි කියමු අපිට ඕන කරන දේවල් අපිට ඕන කරන විදිහට මේ දේවල් කරන විදිහට යෙදෙන්න බෑ. ඒ කියන්නේ ඒ විදිහට නිගමන එන්න බෑ. හරි. ඒ වගේම මතක තියාගන්න කාරණයක් තමයි ඒ ක්‍රමවේදය පාවිච්චි කරොත් ඒ ගැටලුවේ ඉඳන් නිගමනය දක්වා දීලා තියෙන ක්‍රමවේදය පාවිච්චි කරොත් අපි කියන පරීක්ෂණ ක්‍රමවේදය කියන්නේ ඒ ක්‍රමවේදය භාවිතා කරොත් ඔබත් පැමිණෙන්නේ ඒ නිගමනයටමයි. හරි. දැන් උදාහරණයක් ඇටියට අපි ගමු පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය ලියනකොට අපි කියනවානේ නේද අපි කියනවා අහවල් කාමර උෂ්ණත්වය අහවල් තැනකට ගුරුත්වාකර්ෂණයත් අහවල් එකනේ හදට ගිහිල්ලත් ඒ අවශ්‍ය කරන සාධක ඇති කරලා ඒ පරීක්ෂණය කරොත් ලැබෙන ප්‍රතිඵලය කා සමාන. හරි. අන්න ඒක අපි කියන්නේ ප්‍රතිවර්ත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඕනම පරීක්ෂණයක් ප්‍රතිවර්ත පරිත කිරීමෙන් ඒ සමාන ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි විද්‍යා අනුකූල වෙන්නේ. එහෙම ප්‍රතිවර්ත කළා මේ ඒ නිගමනයේම ලබා ගන්න බැරි නම් ඒක ඒක විද්‍යානුකූල නෑ. ඒක අවිද්‍යාවට අදාළ දෙයක්. ඒක අපි උනත් අපේත් අපිටම බයිබල් අධ්‍යයනයේදී අපිට ක්‍රමවේදයක් තියෙනවා. හරි. යම් ගැටලුවක් අධ්‍යයනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය අපි කරාම ඒක නිගමන අපි සාමාන්‍යයෙන් ගැලපෙන නිගමන වලට හා සමානයි. දැන් හොඳ උදාහරණයක් තියෙන මීයේ පෙර දවසක මම හිතන්නේ අන්තර්ජාලයේ සරිසරුවා මම හිතන්නේ මේ උබට් ඒජන් ලංකාවට ඇවිල්ලා අර මේ පස් ජරොම්ගේ අර ඩෝම් එක විවෘත කරනකොට කරපු දේශනයක කොටසක්. ඒ දේශනයේදී කොටස දිහා කියනවා ඒ උබට් ඒජන් කියනවා යසායා කියපු විදිහට ජේසුස් වහන්සේ ඉෂ්ට කරා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේත් ප්‍රපේර්තවරු කියන දේවල් දිවසුරු කියන එකට එකඟ වෙනවා. දෙවියන් වහන්සේ දිවසුරු කියන දෙයට අනුකූලව වැඩ කරනවා ක්‍රියා කරනවා. දැන් එතකොට ඒ වගේ දෙයක් ඒ කියන්නේ බයිබල් පදයේ කියවලා ඒක නිර්වචනය කරනකොට අර්ථ දක්වනකොට අවසානයේදී ප්‍රපේර්තවරයා සියලටම විශාලයි.
එයා දෙවියන් වහන්සේ කරන කියන දේ පවා දෙවියන් වහන්සේ කියන දේ කරන දේ පවා දිවසිවරයා කියන දේ තමයි කරන්නේ. ඒකට දෙවියන් වහන්සේට ඉහළින් ඉන්න කවුද? දිවසිවරයා. හරි. අන්න ඒ වගේ ආකාරපයක් බිහි කරන සහ එවැනි මොකද එවැනි අනුගාමිකයන් ගොඩනගන්න නම් එවැනි විදිහේ දේවල් කිව්වහම එවැනි අන්ධ භක්තික අනුගාමිකයන් ගන්න පුළුවන් එතකොට දිවසිවරයා කියන ඕනම දෙයක් අන්ධ භක්තික අනුගාමිකයෙක් අනුගමනය කරනවා. හේතුව මොකද? එයාට දිව්‍යන් වහන්සේත් කී කරුණා නම් දිවසිවරුන්ට එහෙනම් ඉති. අපි මොනව කරන්නේ? නේද? අපි එහෙනම් ඊට වඩා වෙන්න බෑ. එතකොට දිවසිවරයෙක් කිව්වහම I decree and declare කියලා කිව්වහම මම අනකරනවා මම මේක ප්‍රකාශ කරනවා කියලා කිව්වහම දිව්‍යන් වහන්සේත් නිකන් බලුකුක්ෙක් වගේ දෙකට නැවිලා තුන්ට නැවිලා මේ කියන දේ කරනවා. ඒකනේ කියන්නේ සරලව ගත්තහම. එතකොට මේ ඔබට එන්ජල් අමතක කරනවා දිවසිවරයාට වචන දෙන්නේ දෙවියන් වහන්සේ නැතුව දිවසිවරයා තමුන්ට ඕන දෙයක් කිව්වහම දෙවියන් වහන්සේ අනුගත වෙනවා නෙවෙයි දිවසිවරයා දෙවියන් වහන්සේ කියන වචනයට අනුගත වෙනවා දෙවියන් වහන්සේ කියන වචනයක් උන්වහන්සේ ඉෂ්ට කරනවා එච්චර උතර තියෙන කාරණා නැතුව දිවසිවරයාගේ කාර්ය තමුන්ට ඕන දෙය හිතන දෙය කියලා හිතරු කතා කරලා දෙවියන් වහන්සේ තමුන්ගේ ක්‍රියාවට ගේන එක නෙවෙයි නම් වෙන එක නෙවෙයි අර මිනිස්සු මුලා කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි සමුගේ තියෙන අධිකාරීත්වය ඒකාධිපති අධිකාරීත්වය පතර කරන්න පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි තාක්ෂණික ක්‍රම නැත්නම් යාන්ත්‍රික ක්‍රම තමයි මේවා. හැබැයි අපි පරේෂණ ක්‍රමවේදෙට ගියාම බයිබල් අර්ථ දක්වන ක්‍රමයට ගියාම මොකද වෙන්නේ? අන්න එවැනි දේවල් එක එක්කෙනාගේ හිතලු එක එක්කෙනාට ඕන පරිදි අමොන්ට ඕනෝනේ විදියට බයිබලයේ ඒකමකට කරන තත්ත්වයටපත් කරනවා. දැන් අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඒක ඒ ඒක නිකන් ක්‍රිස්තියානි නොවන ලෙස කිව්වනම් අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. මේ සම අපි විතරම මොන හරි අපි කරු මේ මිනිසුන්ව අපිව තියනනේ මේ ප්‍රවර්ධනය කරන්න මොටිවේට් කරන්න දේවල් කරනවානේ. මේ වගේ එකට බයිබලයේ පාවිච්චි කරන ඕනම දෙකක් අරගෙන ක්‍රිස්තියානි ඒ ඒ ඒ අනන්‍යතාවය ප්‍රකාශ කරන්නේ නැතුව ඕනම දෙයක් කියනවා අපිට ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක දැන් ඔය අදේවාදීන ඕන තරම් දේවල් කියන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් යමෙක් කියනවා නෑ අපි ක්‍රිස්තියානි අපි දෙවියන් වහන්සේගේ දරුවෝ සහ අපි දෙවියන් වහන්සේගේ වචනය නිර්වචනය කරනවා කියලා ඒකට ක්‍රමවේදයක් දුන්නේ ක්‍රමවේදයේ පන්නෝ සමා වෙන්න. එමනම් අපිට කියන්න වෙන්නේ ඔබ හිතන දේවල් තමයි ඔබ කියන්නේ නැතුව බයිබලයේ තියෙන දේවල් කියන්නේ. ඇත්තම දිව්‍යන් වහන්සේගේ වචනය නෙවෙයි ප්‍රකාශ කරන්නේ එක එක තමුන්ට ඕන ඕන විදියට නේද? අපොස්තුල්වරයාගේ නැත්නම් දිවසිවරයාගේ නැත්නම් පාලකවරයාගේ නැත්නම් ඉවැන්ජලිස්ට්වරයාගේ නැත්නම් ගුරුවරයාගේ වචන සෙට් එකක් තමයි අපිට අහන්න හම්බෙන්නේ. එතන දිව්‍යන් වහන්සේ හඬ නැහැ. හරි. ඉතින් මතක තියාගන්න අපි හැමතිස්සෙම ධ්‍යානුකූල ක්‍රමයට යනකොට අපි ශාස්ත්‍රීය ක්‍රමවේදයට යනකොට ගැටලුවේ ඉඳන් නිගමනය දක්වා ක්‍රියාව ගන්න යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඕන ඕන විදිහට හිතන හිතන විදිහට දේවල් කරන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. අපි හැම ශාස්ත්‍රයකම ඒක සුවිශේෂයි. අපි තෝ මනෝවිද්‍යාව නම් ඒකට ක්‍රමවේදයක්. සමාජ විද්‍යාව නම් ඒකට ක්‍රමවේදයක්. දේව ධර්ම නම් ක්‍රමවේදයක්. වෛද්‍ය විද්‍යාව නම් ක්‍රමවේදයක්. හැම විශේෂයටම අනුකූල ලෙස විද්‍යාව නම් අපිට භෞතික විද්‍යාව නම් ක්‍රමවේදයක්. රසායන විද්‍යාව නම් ක්‍රමවේදයක්. හැම එකටම එයට ආවේනික ශාස්ත්‍රීය වශයෙන් ආවේනික ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමයෙන් තමයි ගැටළු විසිට නිගමනය දක්වා ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතනවා ඔබට මේක පැහැදිලි ඇති කියලා. දැන් අපි කතා කරමු වාරපත්‍රයක් සකසන ආකාරය ගැන. හරි. පළවෙනි එක තමයි වාරපත්‍රයක් සකස ගන්න ඔබට කරුණු අවශ්‍යයි. මම ඔබට කිව්වනේ අර කලින් කිව්වා වගේ මම කිව්වා ඔබට දත්ත අවශ්‍යයි. දත්ත කියන්නේ කරුණු. හරි. ඒතර කරුණු අවශ්‍යයි. දෙවෙනි එක තමයි ඔබ ශාස්ත්‍රීය ලෙස ඒක රචනා කරන්න අවශ්‍යයි. ඒතර රචනා කරනකොට යම් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි අපි රචනා කර යුත්තේ. හරි. ඊළඟට රචනා කරත් බෑ අපි දේවල් උටා ගන්න ඕන. අපි තනින් තනින් දේවල් ගන්නවා නම් අපි ඒ මූලාශ්‍ර දක්වන්න අවශ්‍යයි. එතකොට කොහෙන්ද මම ගත්තේ කොහොමද ඒක මම දක්වන්නේ? ඒකට පිළිවෙලක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ගියේදී ඒ පිළිවෙල අපි දක්වන්න ඕනේ. කොහෙන්ද මට කරුණුව මේ මම හිතපු දේවල් නෙවෙයි වෙන අය කියපු දේවල් වෙන අය මතු කරපු
දේවල් වෙන පොත්වල කියන දේවල් මෙන්න මේ ස්ථාන වලින් තමයි මුකුට ගත්තේ කියලා ඒ මූලාශ්‍රය දැක්වීම අත්‍යවශ්‍යයි. හරි? එකක් ඒකට ඔබේ රචනාවට යම් කිසි බලංගු භාවයක් දෙනවා. හරි? මූලාශ්‍රය දැක්වීම තුලින්. දෙවැනි එක ඔබ අනික් මිනිසුන්ගේ අදහස් තමුන්ගේ අදහස් වගේ පෙන්නලා අපි කියනවා ශාස්ත්‍රීය නැත්නම් ශාස්ත්‍රීය මංකොල්ලය, චෞර්යය. අනුන්ගේ අදහස් අදහස් මංකොල්ල කන්නේ නැති ලෙස යමක් කරන්න අපි කටයුතු කරන එක. දැන් අනුන්ගේ අදහස් අරගෙන තමුන්ගේ වගේ කේද කැවිලා මංකොල්ල කෑනවා. හරි. සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය ලෝකේ මේක දරුණු වරදක්. හරි. කටපොඩිම කිව්වොත් සමහර ලාවට පළවෙනි දෙවෙනි අවස්ථාවේ සමහරට අනුතුරුංගවයි තුන්වෙනි අවස්ථාවට වෙනකොට වාරයක් පන්ති තහනමක ලක් වෙන සමහරට අවුරුද්දක් පන්ති තහනමක ලක් වෙන ආදි වශයෙන් සමහර වෙලාවට කදම අවස්ථාවලදී සමහරට මුළු උපාධියෙම ඉවත් කරන මට්ටමක පවා යන්න පුළුවන් ලොකු වරදක් හිටිය තමයි අපි සලකන්නේ අනුන්ගේ අදහස් තමුන්ගේ වගේ පෙන්නන එක. හරි. ඉතින් හැම වෙලාවෙම අනුන්ගේ අදහස් ඒ අදහස ඇති කරගත්ත පුද්ගලයාට අවශ්‍ය කරන ගෞරවය දෙන්න නිතරම මතක තියාගන්න. හරි. ද්‍රමියෝත අපි කතා කරන බලාපොරොත්තු වෙන කාරණා. හොඳයි. කරුණු සෙවීම. හරි. ඉතින් කරුණු සොයා ගන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මම මේ අද කතා කරන්න උඩට මනස්සිතියම් කියන එක. ඒ කියන්නේ අපි කියනවා මයින්ඩ් මැප්ස් කියලා. නැත්නම් කන්සෙප්චුවල් මැප්ස් කියලා කියනවා. හරි. සාංකල්පීය සිතියම් කියන එක. ඒකට පළවෙනි ක්‍රමයේ තමයි අපිට අදහස් එකතු කරගන්න පුළුවන් මේ වගේ සාංකල්පීය සිතියම් වලින්. දැන් සමහරවල් අපි කතා කරනවානේ අර බ්‍රේන්ස්ටෝමින් කියලා මේ සිංහල වචනේ මොකද්ද මොලකලම්බරේ නෙමෙයි. හරි. ඔව් මොලකලම්බරේ නෙවෙයි මොලකලම්බරේ. බුද්ධිකලම්බරේ. එතකොට ඔක්කොම එකතු වෙලා එක එක අදහස් දීලා කෙනෙක් ඒවා ලියාගෙන අන්න ඒකට තමයි බුද්ධිකලම්බනයක් කියලා කියන්නේ. අන්න ඒවා එකක් තමයි මනසිතියම කියලා කියන්නේ. මනසිතියෙදි ඔබ තනියම ඉන්නත්තයි වැඩේ කරන්නේ බුද්ධිකලම්බනයකදී කරන්නේ. විෂයන්ට ටිකක් වෙනස්. උදාහරණයක් ඇතුළේ ඉතිහාසමය කාරණයක් අපි අධ්‍යයනය කරන්න උත්සාහ කරොත් ඒ ඉතිහාසමය කාරණේ අධ්‍යයනය කරන්න අපිට ඒතොර යම් යම් ශාස්ත්‍රීය විශේෂයෙන් කියවන්න සිද්ධ වෙනවා. වාර්තාවල් කියවන්න සිද්ධ වෙනවා. ප්‍රවෘත්ති පත්‍ර කියවන්න සිද්ධ වෙනවා. මොකද ඒ කාලයේ සිදුවීම ගැන හොයලා බලන්න ඒ කාලේ ප්‍රවෘත්ති පත්‍රවල ලියවිලා තියෙනවා. හරි. එහෙම නැත්නම් යම් යම් මීටින් සිද්ධනනම් ඒ මීටින් වල වාර්තාවල වද මම මේ දවස්වල වෙන කාර්යයක් තියෙනවා මම මේ ඔයමින් සිටිනවා මේ දැන් මම අයිති වෙන්නේ ලංකා ප්‍රෙස්බිටරි කියන නිකායට ප්‍රෙස්බිටරි නිකායට ඒ ඊට කලින් තිබුණා සිලෝන් ප්‍රෙස්බිටරි කියන එකක්. එතකොට ඒක තමයි මුල්ම ඒක ඊට පස්සේ 1950 කරන් වල ඒක ලංකා ප්‍රෙස්බිටරියට වෙනස් වෙනවා යම් හේතු මත. නමුත් මුලින්ම තිබුණ එකේ වාර්තාවල් මම දැන් හොයනවා. ඉතින් ඒක හොයාගන්න මතකේ තියෙන අය ඒ රැස්වීම වල ගිය අය හොයාගෙන ඒ අයගේ මතකයන් අවදි කරන්නත් සමාන වාර්තාවල් තියෙනවා වාර්තා හොයා ගන්නත් මම උත්සාහ කරනවා. මොකද මොනවා සිද්ධ වුණේ මොනවද කතා වුණේ මොන වගේ දේවල්ද ඒ ප්‍රෙස්බිටරියේ කතා කරේ කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. මම මූලාශ්‍රය ගන්න ඕනේ. සමහර වෙලාවට මට යන්න වෙයි සමහර මේ සභාවල තියෙන මේ පුස්තකාලවලට මූලාශ්‍රවලට හොයා ගන්න යන්න වෙයි. සමහර තියෙන ලේඛන හොයලා බලන්න වෙයි. සමහර වෙලාවට මට යන්න වෙවි සොයාගෙන මේ ආකයිව්ස් එක වගේ එකක් මේ ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව වගේ තැනක යම් යම් මේ සටහන් සොයා ගන්න ඒ ආදි වශයෙන්. හැබැයි අපි කරන එකට පිළිවෙලක් තියෙනවා. දැන් ඉතිහාසමය දෙයක් නම් අපිට ඒකට තියෙන ක්‍රමවේදයක්. මූලාශ්‍රයක් වාගන්නුනේ මූලාශ්‍රය පරීක්ෂා කළ බලන්නුනේ ඒක සත්‍යද කියලා. ඊළඟ කරුණු ඒවා ඇත්තද කියලා හොයලා බලන්න ඕනේ. නේද? ඒවා වෙනත් මූලාශ්‍රත් එක්ක සම්බන්ධියාවක් තිබෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඊළඟ ඒවා සටහන් කරගන්න ඕනේ, වාර්තා කරගන්න. ඒකෙන් අපි යම් කිසි මොනවාද කියන්නේ විශ්ලේෂණාත්මක තීරණ වලට එන්න ඕනේ. මතකනේ අපි කතා කරා මේ
විචාරාත්මක බුද්ධිය තුළ විචාරය කරලා අපි ඒකේ දේවල් ඇත්තද නැත්තද යටින් කියවන්නේ මොනවද ආදි වශයෙන් එතකොට ඒකට ක්‍රමවේදයක් තියෙනවා හරි එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි හිතමු විෂයක් හැටියට අපි උපපති පොත වගේ පොතක් අපි පාඩයක් දෙනකොට ආපහු පරීක්ෂණ ක්‍රමවේදයක් තියෙනවා ඒක පාඩයක් දුන්නාම ඒ පාඩය පිළිබඳ අපි හොයලා බලන්නනේ ඉස්සලාම පාඩය කොහොමද ඇත්තටම මේ පාඩය මේ විදිහට තිබුණේ කියලා හොයලා බලන පළවෙනි එක අපි කියනවා මේ establishing the text කියලා ඉස්සලාම මේ පාඩය කියන එක ඇත්තද මොකද පරිවර්තනය කරනකොට පරිවර්තන වලින් මුල් ලියවිල්ලේ තියෙන දේ වෙනස් වෙන්න පුළුවන් ඒක හොයලා බලන ඇත්තටම මේ පාඩේ තියෙන එකද තියෙන්නේ ඒකට පාඩය පිළිදවා ගන්නවා අපි මේ ඉදිරියේ ඔබ උපාධියක් කරනවා අපි කරනවා මේ Bible exegesis කියලා පාඩමක් බයිබලීය අර්ථ විවරණය කියලා එකක් අර්ථ විග්‍රහය කියලා එකක් අපි ඉගෙන ගන්නවා ඒකෙදි අපි සාකච්ඡා කරනවා මේ මේ පාඩේ පිළිහිටවා ගන්න කොහොමද කියලා එතනදී අපි පෙන්නනවා ඒ කියන්නේ මේ පාඩේ ਵਿਚාරය කියලා එකක් කරගෙන ගන්නවා ඒකෙදි මම පෙන්නනවා කොහොමද මුල් අදහසට සමාන අදහසක්ද මේකේ තියෙන්නේ කියලා පළවෙනිම අපි හොයා ගන්න පළවෙනි එක ඒක පාඩේ තියෙනවා ඊළඟට අපි මේ පාඩේ තියෙන එක පිළිබඳව අපි අධ්‍යයනයක් කරනවා. වචන තියෙනවා, වාක්‍ය තියෙනවා, වාක්‍ය නිර්මාණය කරලා තියෙන විදිය තියෙනවා. ඊට පස්සේ මේ පළවෙනි එක දෙවෙනි එක මේ පාඩේ ගැන ලියවිච්ච අටුවාවල් තියෙනවා. විවිධ අටුවාවල් තියෙනවා. සමහර ඒවා ශාස්ත්‍රීය අටුවාවල්, සමහර ඒවා අපි තුන අධ්‍යාත්මික අටුවාවල්, සමහර ඒවා දේව කියන පාස්ටර්ල් කියලා කියන ඉන්දීරණ අටුවාවල් තියෙන අපේ අටුවාවල් අරගෙන තාක්ෂණික අටුවාවල් අරගෙන මේවා ගැන හොයලා බලලා අධ්‍යයනයක් කරලා විවිධ අදහස් මොනවද එතකොට තවත් අපිට ඕන නම් කල්පනා කරන්න පුළුවන් මුල් කාලයේ කිතුරයි මොනවද කොහොමද මේක නිර්වචනය කරේ මොන වගේ අදහස්ද මේ ගැන තියෙන්නේ එතකොට අපිට පේනදි ඒක කරනකොට ඒකට පිළිවෙලක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා එතකොට මේ විදිහට ගෙනල්ලා අවසානයේදී අපි නිගමනයට එනවා මේ පාඩේ මෙන්න මේ කියන එක මේකයි මේ පාඩේ සමාජ සන්දර්භයේ මේකයි මේක මේ පාඩේ තිබෙන්නා වූ මේ සමාජ දේශපාලන සංස්කෘතිය මෙහෙමයි ආගමික අදහස් මෙහෙමයි එතකොට බොහෝ දුරට මෙන්න මේක තමයි මේ පාඩෙන් කියන්නේ කියන එක අපිට මේ නිගමනයකට එන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා ක්‍රමයක් තියෙනවා අපි හිතමු අපි කරන මොන හරි අධ්‍යයනයක් උදාහරණයක් අපේ මගේ තියෙන තවත් උදාහරණයක් අපිට කියන්න පුළුවන් මේ තිබෙනවා මේ සභා ආකෘති කියලා පාඩමක් තියෙනවා models of church කියලා සභාවල් පිළිබඳව සමහර ඒකෙදි හෝ වෙන එකදී නමස්කාර වගේ එකදී මම දෙනවා යම්කිසි සභාවේ ඇති වුණු ප්‍රශ්නයක් පිළිබඳ සමීක්ෂණයක් කරලා කරුණු හොයලා වාර්තාගත කරන්න. ඒතර ඒකට සමීක්ෂණයක් දෙනවා සමීක්ෂණය කරලා දැන් මම හිතන්නේ මේ ඔය මේ මම දැක්කා මේ මොකද මේ මේ God and the world ඉන්නේ දිව්‍යයන් වහන්සේ පිළිබඳ දේව ධර්ම කියන දිව්‍යයන් වහන්සේ සහ ලෝකය කියන මේ පාඩමෙන් මම දැක්කා සරත් ගුරුතුමා යම්කිසි සමීක්ෂණයක් කරන්න අවස්ථාව දීලා තිබුණා. හරි. ඒතකොට මේ වගේ සමීක්ෂණ කරලා අපි හොයලා බලලා මිනිස් මොනවද කියන්නේ කියලා හොයලා බලලා අපි ඒ අදහස් අරගෙන වார்த்தාවක් කරන කොට ඒකට පිළිවෙලක් තියෙනවා. හරි. ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය හරි වැදගත්. ශාස්ත්‍රීය අධ්‍යයනයකදී විද්‍යානුකූල අධ්‍යයනයක හරි ඊළඟට ඔබට තියෙන මූලාශ්‍ර දැන් ගන්නකෝ යම් යම් මූලාශ්‍ර වර්ග තියෙනවා ඒ මූලාශ්‍ර වර්ග ඔබ කියවන්න සමීපව කියවන්න ප්‍රවේශමෙන් කියවන්න මම කිව්වා වගේ අටුවාවල් නම් අටුවාවල් ප්‍රවේශමෙන් කියවන්න හරි මොකද්ද මේකේ කියන්නේ මොකද්ද මේකේ අදහස් කරන්නේ මේ අදහස පැහැදිලිව අවබෝධ කරගන්න අපි ඔබ ප්‍රවේශමෙන් කියවන්න මේ වගේම විචාරාත්මකව කියවන්නත් ඕනේ හරි ඊළඟට රචනා කරන්න අවශ්‍යයි ශාස්ත්‍රයස. එතකොට රචනාව කරනකොට බං පළවෙනි කරුණු හොල්නවා දැන් කරුණු අපි ඊපස්සේ අධ්‍යයනය කරලා දැන් අපි ලියනවා. ලියනකොට අපි දල ආකෘතියක් හදාගන්නවා. අපි ඒකට කතා කරමු කොහොමද දල ආකෘතියක් හදාගන්නේ. එතකොට පළවෙනිම හැඳින්වීම මේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස ඒකේ ආරම්භ කොටස ඒ වගේ වත්පත් දල ආකෘතියක් හදාගන්න පුළුවන්. ඊළඟට ඡේද. එතකොට පරිච්ඡේදයක් එන්න තමයි ප්‍රධාන කොටසක ඡේද කොහොමද අපි ගොනු කරන්නේ ඡේදයක් කොහොමද ලියන්නේ මේක ගැන අපිට කතා කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඔබ මොකක්ද කියන්නේ කියන අදහස මතුවේ. ඒ කියන්නේ විශාරදෝ ගොන්නක් ඇස්සේ ඔබේ හඬ සමහරවිට
අතර මං වෙන්න පුළුවන්. ඔබ දන්නේ මොනවා කියන්නද? මෙහෙන් එක්කේ කතා කරන ලූත කියනවා මෙහෙන්. තව ප්‍රධාන ඔගස්ටින් කතා කරනවා මේ පැත්තේ කැවින් කතා කරනවා අර පැත්තේ තව නූතන දේවේදෙක් කතා කරනවා. මේවා මේවා කතා බාත් කතා කරනවා කාල් බාත් කතා කරනවා. ආ ඒ වගේ හැම පැත්තෙම මිනිස්සු කතා කරනකොට අපිට දැන් හිතා ගන්න බෑ මොනවද අපි කියන්නේ යන්නේ. හරි? නමුත් වැදගත්ම දේ තමයි ඔබයි රචනාව ලියන්නේ ඔබේ හඬ අත්‍යවශ්‍යයි. වෙන අය කියන දේවල් කිව්වට ඔබ ඒවා අර මං කලින් කිව්වා වගේ විචාරාත්මක චින්තනය කරලා අපි කතා කරන්නේ නේද? ඒ අදහස් විවිධ ලෙස කිරාලා මැනලා ඔබේ අදහස් ඔබේ හඬ මතු කරන්න අවශ්‍යයි. මොකද ගුරුවරුන් බොහෝ වෙලාවට අර අනික් අයගේ හඬවල් අහලා තියෙනවා. හරි මං කිව්වා වගේ ලූතර්ගේ හඬ අපි අහලා තියෙනවා. ඔගස්ටින් ගන්න අහලා තියෙනවා. කැල්වින් ගන්න අහලා තියෙනවා. බාක් කන් හඬ අහලා තියෙනවා. විවිධ දේවදීන්ගේ හඬවල් අපි අහලා තියෙනවා. හැබැයි අපිට ඕනි ඔබ මොනවද කියන්නේ මේ වගේ? ඔබේ හඬ මොකක්ද? ඔබේ කල්පනාව මොකක්ද? ඔබ මොනවද හිතන්නේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි වාරපත්‍රක ඔබේ හඬ. හැබැයි ඔබේ හඬ නිකන් මේ දේශනා කරනවා වගේ කියලා ලියන්න එපා නේ. ඒකට අවශ්‍ය කරන මූලාශ්‍ර දක්වලා මම ශ්‍රී ලංකාවේ එක මූලාශ්‍ර දක්වලා පිළිවෙලට ඔබේ හඬ සරස්වන්න ඕනි අපට. හරි ඒක හරි වැදගත්. හොඳයි. දැන් අපි කල්පනා කරමු මනසිතියමක් කොහොමද කරන්නේ කියලා. මේ තියෙන ඔබට මනසිතියමක් නිදර්ශනයක් ඇටියට. මනසිතියමක් කරන්නේ ඔබ සුදු පාට කොලයක් ගන්න. හරි. සුදු පාට කොලයක් ගන්න. ඒ සුදු පාට කොලේ මැද ඔබේ වාරපත්‍රයේ තේමාව ලියා ගන්න. නැත්නම් ඔබ පරීක්ෂණය කරන්න ඕනි කාරණය මැදින් ලියාගන්න. හරි. ලියාගෙන ඊට පස්සේ මේකේ මේ අතු යනවා වගේ ප්‍රධාන කරුණු සහ අනුකරණ බෙදන්න. හරි. දැන් උදාහරණයක් ඇටියට මේ 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 මනසිතියම ගන්න. හරි. දැන් මේ කතා කරන්නේ මයින්ඩ් මැප් එකක් පිළිබඳ මඟ පෙන්වීම. හරි. එතකොට මේක ඉස්සෙල්ලාම කරා ස්ටයිල් එක. හරි. කොහොමද මේක කරන ආකෘතිය? ආකෘතිය කියනවා මේකේ අතු දෙකක් තියෙනවා පර්සන. ඒ කියන්නේ ඔබ තමයි මේකේ ආකෘතිය නිර්මාණය කරන්නේ. ඔබ තමයි පාට දාන්නේ. ඔබ තමයි මේකේ කල්පනා කරන්නේ. ඊළඟට ඩෙවලොප්. හරි. එතකොට ඔබ තමයි මේක දියුණු කරන්නේ. වර්ධනය කරන්නේ. හරි. ඒක හරි වැදගත්. ඊළඟට තියෙනවා keywords. එතකොට ඊළඟට කියනවා ප්‍රධාන වචන. ප්‍රධාන තේමාවල් වෙන් කරගන්න. ඒ කියන්නේ අතු වල පෙන්නන්නේ ප්‍රධාන තේමාව. මේ keywords වලට එක වචනයක් ඇට වෙන් කරගෙන ඉන්න. නමුත් ඒක තමයි මූලික වශයෙන් කරලා තියෙන්නේ. ඒක පේනවා. හරි. එතකොට ඔබට පාවිච්චි කරන්න පුළුවන් මුද්‍රිත වචන. සමහරවිට ලොකු අකුරු වලින් ලියන්න පුළුවන්. පොඩි අකුරු වලින් ලියන්න පුළුවන්. හරි. ඒ වගේම මේ පේලි ගැන තියෙනවා නේ. පේලි. ඒවා මැද ඉඳන් යන විදියට අදන්න. එතකොට හුඟක් වැදගත් එකක් නම් තදින් කරන්න. එහෙම නැත්නම් මේ වැදගත් අඩු එකක් නම් හීනියට කරන්න. ලියන්න. හරි. දැන් මේක කියනවා මේ. වැදගත් කමේ ප්‍රමාණය හැදීර තද පාටින් දාන්න, අග පාටින් දාන්න. හරි. එතකොට මැද සහ ප්‍රමාණිකුල මැදින් එපිටට යන විදියට. හරි. එතකොට තද පාට ඉඳන් ප්‍රමාණිකුලව පාට අඩු වෙන විදියට හදන්න. ඒ ස්ටයිල් එක. රටාව. හරි. ඒක ඔබට හිතන විදියට. ඉබේ මෛන්ද්‍රිය ලෙස කරන්න. නිදහසේ ඊරි ගහලා කරන්න. ෆ්‍රී ෆ්ලෝයින්. ලෙන්ත්. හැම එකක්ම හැම චිත්‍රයක්ම එක සමාන අගයකින් යුක්ත කරන්න. ඊළඟට සම්බන්ධතාවය. මැද ඉඳන් පිටට යන විදියට සම්බන්ධතාවය ගොඩනගන්න. හරි. ඔබට කැමති නම් වචන දාන්න පුළුවන්, චිත්‍ර දාන්න පුළුවන්. ඕන විදියට ඔබට කරන්න පුළුවන්. හරි. කෝඩ් එකක් දාන්න පුළුවන් ඕන විදියට. හරි. ඔන්න මේක තියෙනවා ඊළඟට භාවිතා කරන ආකාරය. Use. හරි. එතකොට ඔබට පුළුවන් සම්බන්ධ කරන්න. අර වගේ තියෙන මේ වගේ සම්බන්ධ කිරීම. තිත් කඩේරි වලින් එකට එකක් සම්බන්ධ කරන්න. වර්ණ භාවිතා කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන ඔබට වර්ණ කීපයක් භාවිතා කරන්න. කුල, නිල් නේද? දම් පාට, රතු පාට ආදී වශයෙන් පාට ගණනාවක් පාවිච්චි කරගන්න. හරි. ඒ වගේම අවධාරණයට ඇල කරන්න පුළුවන්, පද කරන්න පුළුවන් ඕන විදිහට අවධාරණය කරන්න. ඒ වගේම පින්තූර පාවිච්චි කරන්න. හරි. සමහරවිට කේත පාවිච්චි කරන්න. A, B, C ආදී වශයෙන් කේත පාවිච්චි කරන්න. හරි. විවිධ මේ හැඩයන් ඔබට දෙන්න පුළුවන් ඩයිමෙන්ෂන්ස් විවිධ හැඩයන් අර මේකේ තියෙන වගේ
පෙට්ටියක් ඇතුළේ දාන්න පුළුවන්. රවුමක් ඇතුළේ දාන්න ආදි වශයෙන් උඩ කැමති විදියට ඒ ඒක දාන්න පුළුවන්. ඊළඟට පැහැදිලිතාව. මේ පැහැදිලිතාව පෙන්නන අපිට දූරාවලියක් හැටියට අපිට කරන්න අවශ්‍යයි. දැන් මේක ලබින් දූරාවලියකට. මැද තියෙන ප්‍රධාන කරුණු එන්න ඒකේ තියෙන කුඩා කරුණු වලට බෙදෙනවා. හරි. ඊළඟට පිළිවෙලක් තියෙනවා. හරි පිළිවෙලක් හරි වැදගත්. ඒ වගේම මේකෙන් අපිට දල සටහනක් ගන්නත් පුළුවන්. අන්න ඒක තමයි මේ කියන්නේ. හරි. ඊළඟට මැද එක ගැන කතා කරනවා සෙන්ටර් කියලා කියනවා. මැද සිට ආරම්භ කරන එක සෙන්ටර් ටු ස්ටාර්ට් කියලා කියනවා. හිතන්න චිත්‍ර කාට යොදා ගන්න අඩු ගානේ වර්ණ තුනක්වත් යොදා ගන්න හැම මේ චිත්‍රයකටම යම් කිසි තේමාවක් දෙන්න. නැත්නම් යම් කිසි ටොපික් එකක් දෙන්න. හරි. ඉතින් ඒක තමයි සාමාන්‍ය මයින්ඩ් මැප් එක ලක්ෂණය. මැද ප්‍රශ්නේ කියලා ඒකේ අනු ශාකාවල් වෙන් කරගන්න. හරි මෙන්න මම තව එකක් ඔබට පෙන්නන්නම්. එවැනි එකක්. Strategies for taking action. යම් කිසි වැඩක් කරන්න කරන දේවල් ගැන ඔබට පෙන්න තියෙන්නේ ගෝල් සෙටින් කියලා තියෙනවා. ඒක තව කොටස් වලට බෙදලා තියෙනවා. හරි. මේ ක්‍රයිටීරියා එක වෙන් කරලා තියෙනවා අපි කතා කරා වගේ. Specific, measurable, achievable, positive, time limit. ඒක කියන්නේ ආදි වශයෙන් කතා කරනවා. Present tense එකෙන් ලියන්න කියලා කියනවා. Goals. පොඩි කොටස් වලට කඩන්න. පෙන්වන විදියට දාන්න. ක්‍රියාවල් යොදවන්න. ඒක පණේ පණ පිටින් තියාගන්න කියන එක කියනවා. හරි ඉතින් ඒ වගේ අපිට පේනදි මේ මේක ගත්තාම විවිධ දේවල් වලට දාලා චිත්‍රත් දාලා තියෙනවා. මොකද චිත්‍ර හරි වැදගත්. චිත්‍ර වලින් අපිට ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. නේද? මේක කියනවා මානසිකත්ව ගැන කතා කරනවා නේද? ඒකට කියන්නේ අවිවේකී භාවයක් තියෙන පුළුවන්, ආතතිය තියෙන පුළුවන් නේද? ඔබ හිතන දේ ගැන කල්පනා කරලා බලන්න. පණිවිඩ යවන්න, හිනා වෙන්න, ආදි වශයෙන් විවිධ දේවල් මේකේ කතා කරලා තියෙනවා. ඉතින් මැද ඉඳන් තමයි අගට යන්නේ. හරි මැද ඉඳන් අගට යන්නේ. හරි. එතකොට අපි අද එතනින් නතර කරමු. හරි. ඔබට මනසිතියම පැහැදිලිද? මනසිතියම පැහැදිලිද ඔබට? මොකද කියන්නේ? කමුණාකල අන්මියුට් කරලා කියන්න බලන්න. මනසිතියම පැහැදිලිද? මොකද ඊළඟට ඔබට කරන්න කියනවා මම ඒකයි. මනසිතියම පැහැදිලිද? අපි උදාහරණයක් ගමුකෝ මනසිතියම සඳහා. හරි මනසිතියම සඳහා අපි පොඩි උදාහරණයක් ගමුකෝ. කවුරු හරි මොකක් හරි මාතෘකාවක් කියන්න බලන්න. ඔබ දැන්ට ලියන මොන හරි නැත්නම් ඔබේ වාරපත්‍රයක මාතෘකාවක් මට කියන්න කවුරු හරි. ඔව් කවුරු අන්මියුට් කරලා ටක් කරලා කියන්න. වාරපත්‍රයක් ඔබේ වාරපත්‍රයක් තියෙන එකද assignment එක කියන්නේ. වාරපත්‍රයක් නේද? ඔව් නිරංජලා හරි කවුරු හරි. ඔව් කවුරුත් කතා කරන්නේ නැහැ නේ. ප්‍රසන්ටේෂන් මාතෘකාවක් කියන්නේද? හරි ඕනේ. මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙන් පසු සාසනයට වුණ බලපෑම. හරි. එතකොට මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙන් පසු සාසනයට වුණ බලපෑම. මුද්‍රණ හරි යන්ත්‍රය. අපි හිතමු මේක ගත්තා කියලා. හරි. 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 මෙන්න මේක තමයි මැද තියෙන්නේ. මොනවාද ඔබ හිතන්නේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමේ වෙච්ච දේවල්? පළවෙනි එක තමයි සොයා ගැනීම. නේ සොයා ගැනීම. එතකොට මුද්‍රණ යන්ත්‍රය සොයාගත් ක්‍රම මොනවද කියන්නේ? මතකද? පළවෙනි එක අපිට කියන්න චීනය වගේ රටවල් නේ. පළවෙනිම මේ මුද්‍රණ යන්ත්‍රය පටන් ගත්තේ චීනය වගේ තැන්වල. ඊළඟට අත්තරන් දැන් මෙතන කතා කරන්නේ ජර්මනිය සොයා ගැනීම ගැනනේ. නේද? ජර්මනිය මේ ගුටන්බර්ග් වල නේද? ගුටන්බර්ග් වල මුද්‍රණ යන්ත්‍රය භාවිතා සොයා ගැනීම පටන් ගත්තා. අපිට ඒක ඕනම් පුළුවන් මොන වගේ ආකෘතියක් තියෙනවද? ආකෘතිය කොහොමද මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක වුනේ නේද? ඒක ගැන පොඩි හැඳින්වීමක් දෙනවා. මේක අතම හැඳින්වීමක් නැත්තා. හැඳින්වීමක් දෙන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණය කියන්නේ කොහොමද පටන් ගත්තේ? ඊට කලින් තිබුණු ක්‍රමයක් අපිට කියන්න පුළුවන් නේ. පෙර රටාව
නේද? ඒක ගැන අපිට පුළුවන් මේ අදහස් හොයාගන්න නේද? ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක ඇඳිනීම. කලින් කොහමද තිබුණේ? කොහමද කලින් දේවල් කළේ? එතකොට ඒවයි තියෙන වාසි අවාසි. මෙතන ඕනනම් කලින් තිබුණේ කේ වාසි ක්‍රමය ක්‍රමය වාසි ඊළඟට ඕනනම් අවාසි ආදි වශයෙන් අපිට කල්පනා කරන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍රය ගැන. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රයත් එක්ක අතිවිච්‍ය ප්‍රබෝධය නේද? ප්‍රබෝධය ගැන අපිට ලියන්න පුළුවන්. ප්‍රබෝධය. මොකක් මේ කවුද මේ කතා කරේ? මේ ගැන කවුද කිව්වේ? ශාරද? ඔව් සර්. ආ. ශාර වුණාද මේ ප්‍රබෝධය ගැන දාන්නේ? මොන වගේ දේවල් දුන්නේ? කොයි කාලෙ මුද්‍රණයන්තය සුවාගත්තේ? ජර්මනි. එක්දාස් පන්සිය ගණන්වල වෙන්නේ. හරිද? හරිද? ඒත් එක්දාස් පන්සිය ගණන්වල ජර්මනිය වැදගත් සිද්ධියක් කරා. මොකක්ද? ප්‍රතිසංස්කරණයනේ. ප්‍රතිශෝධනය. ප්‍රතිශෝධනය. එතකොට ප්‍රතිශෝධනයේදී මොකද වෙන්නේ? වාසිය තමයි ප්‍රතිශෝධනයේ අදහස් ප්‍රකාශ වෙන්නේ මොකෙන්ද? මුද්‍රණ යන්ත්‍රයේ මගින්. දැන් ලූත අර මේ මොනවද 95 91 කියලා 91 මේකත් අර මූලික මේවා නේද? දොරේ ගැහුවානේ කොහෙද? මේ දොරේ මේ මොකද විටන්බර්ග් දොරේ ඔහුගේ අර තරක ටික දාපුවාම මේ තරක ටික මොකද කරන්නේ? ඉක්මනින්ම යනවා මුද්‍රණ යන්ත්‍රයකට ගිහිල්ලා මුද්‍රණ යන්ත්‍රේ මුද්‍රණය කළා ජර්මනිය පුරා මේ ප්‍රචලිත වෙනවා. හරිද? ඒතර එක තමයි පටන් ගන්න එක. පටන් ගන්න අවධිය තමයි මේක. හරි? ප්‍රබෝධය ඇතිවීම නැත්නම් පළවෙනි ආගමික ප්‍රබෝධයට ප්‍රධාන හේතුව ආගමික ප්‍රබෝධයට හේතුව ගැන අපිට මුලින්ම කියන්න පුළුවන් ප්‍රබෝධය ගැන කතා කරනවා. ඒතර ඇත්තටම මේක ජර්මනියේ මට මගේ මතකයට මම මේ කියන්නේ. හරිද? දැන් ශාරා වෙනම අධ්‍යයනය කරන්න ඕනේ පරිසරය කියලා බලන්න එපා නේද පරණ. ඒතර හොයලා බලනකොට බොහෝ වෙලාවට මුද්‍රයන්තේ විශේෂම භාවිතාව වෙන්නේ මේ රෙපර්මාන්දු. හරි. රෙපර්මාන්දුවේ අදහස් ප්‍රචලිත කරා. හරි. එතකොට ලූත පොතක් ලියනකොට පොඩි පොඩි පැක්ටස් කියනවා ලූත. එයා ලියන්නේ ජර්මන් භාෂාවෙන්මයි. වෙනදා මේ සාමාන්‍ය ඉන්දියානු ලැතින් භාෂාව දැන් මෙයා ජර්මන් භාෂාවෙන් ලියනවා. ජර්මන් භාෂාවේ තියෙන අදහස් දැන් ජර්මනිය පුරා පැතිරෙනවා. එතකොට මේකත් එක්ක සංශෝධනය වේගයෙන් ඇති වෙනවා ජර්මනිය පුරා. හරි. ඒතර ඒක හරි වැදගත්. ඒතර ආගමික පුතපත් ආගමික අදහස් ප්‍රචලිත වෙනවා. හරි. මිනිස්සු පටන් ගන්න ඒවා අහන්න කියවන්න දිනේ කරන්න. ඊට පස්සේ අපිට පේනවා මේකත් එක්ක ඇතන බයිබලයේ මුද්‍රණය නේ. බයිබලයේ මුද්‍රණය ඇති වෙනවා නේ. ඒතර බයිබලයේ මුද්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ? හරි. එතකොට ඒක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒක පළවෙනි එක ආපහු වර විචුන්බර්ග් නිකුටන්බර්ග් වලින් පළවෙනිම ජර්මන් බයිබලයේ නේද පටන් ගන්නවා මුද්‍රණය වෙන්නේ. ඒත් එක්කම බයිබලයේ මූලික වෙනවා. ඊළඟට මොකද්ද? ආත්මික අධ්‍යාත්මික පොතපත ප්‍රචාර වෙනවා. එතකොට මේක ගැනත් උනම් කරුණු දාන්න පුළුවන්. ඉතිහාස කරුණු හොයාගන්න බයිබලයේ ගැනත් ඔබට කරුණු දාන්න පුළුවන් මොකද කියලා මතුව වගේ බෙදන්න පුළුවන්. අධ්‍යාත්මික පොතපත මුද්‍රණය වීම. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දූතනයත් එක ගත්තාම ධර්මදානීය කටයුතු වලට පොතපත මුද්‍රණය වුණා. විශේෂයෙන්ම මේ කතා කරන්නේ ජර්මනි විප්ලවාසර වගේම ඒ වගේම අපි තුමු මේ වෙනත් ප්‍රදේශවල මිෂනාරි වෘගීල වැඩ කරනකොට ඒ අය මුලින්ම කටයුතු කරේ ඒ අය වැඩ කරන ජනතාවගේ භාෂාවන් වලට මේ පරිවර්තනය කරන එක. මේවට පාට දාගන්න මම පාට දෙන්නේ නැහැ. පාට දාගන්න අපි මම පාට දාගන්න නිකන් කරා මේ මේ පාට වලින් කියන්න බෑ නේද? මේක මාට වලින් ඒ වගේ එක පාට ගන්න. හරි. පාට වලින් කරන්න අදම් පාටින් කරන්න එපා. හරි. එතකොට ඒ ධර්ම දූතකයා විසින් ඒවා පාවිච්චි කරා. පොතපත පාවිච්චි කරා නේද? මුද්‍රණය කරා. ඒක ඒකත් එක්ක ඇති වෙන දේවල් අපිට ගන්න පුළුවන්. සාසනීය වශයෙන් වෙච්චා වූ දේවල්. එතකොට තව දෙයක් තමයි මේ එතකොට පොත්පත් නිසා ඇතිවෙච්ච මේ මොකද මේ පොත්පත් නිසා ඇතිවෙච්ච මොකද්ද මේ
advantage එක මොකද්ද කියලා අපි කියන්නේ. උත්පත්ති නිසා ඇති වෙච්ච මේ සාධනීය ප්‍රතිඵල. ඒවා අපිට ලියන්න පුළුවන් මොන මොනවද සාධනීය ප්‍රතිඵල තියෙන්නේ පොත් ලබා ගැනීමත් එක්ක. එතකොට ඒක සාධනීය ප්‍රතිඵලයක් කියන්න පුළුවන් මොනවද මේ අදහස් පහසුවෙන් ගමන් කිරීම ඊළඟට ඒවා ලියලා තියෙනකොට විනායක පරිහරණය කරන්න පුළුවන් හැකියාව නැවත මුද්‍රණය කිරීම හැකියාව අඩු මුදලකින් නේද අඩු මුදලකින් ආදි වශයෙන් දැන් පේනවද මම මේ කරන දේ පේනවද තේරෙනවද ඒක කට්ටියට මම කතා කරපෙන පැහැදිලිද හරි එතකොට ඔබ වෙන වෙන පාට පාවිච්චි කරලා මේක මේ වගේ බෙදන්න මූලික වශයෙන් බෙදන්න හරි මෙන්න මෙහෙම බෙදන්න එතකොට මේක තමයි අපි කරේ මෙහෙම කරනකොට මොකද වෙන්නේ අපි අදහස් ගොනු වෙන්න පටන් ගන්නවා අපේ අදහස් ඔළුවේ තියෙන එක අපි පල්ලෙහාට දාන්න පටන් ගන්නවා මතක තියාගන්න වැදගත් මේ තමයි වැඩිහිටි අධ්‍යාපනයේදී ඔබත් යම් යම් දේවල් දැනගෙන තමයි මෙතනට එන්නේ ඒ නිසා මේ වගේ මනස්සිතියමක් කිරීමෙන් ඔබ දැනට දන්න කාරණා ටික ඔක්කොම මේ පත්‍රයට දාගන්න පුළුවන් හරිද ඊට පස්සේ මේ මේක කරාන් පස්සේ අපිට පුළුවන් මේකෙන් දල සටහනක් හදා ගන්න පුළුවන් මෙන්න මේකේ හරි ඉතින් ඒ දල සටහන සඳහා අපි මම කරන්නේ ලැබෙන සතිය කියලා දෙන්න 1 2 3 ආදි වශයෙන් කොහොමද ඒක කරන්න කියලා මම ඒක පස්සේ කියලා දෙන්න නමුත් දැන් මේ මනසිතියම පැහැදිලිද මම පොඩ්ඩක් කතා කරලා කියන්න බලන්න තේරුණාද කියලා ඔබට පොඩ්ඩක් මොකද ඊළඟ පැවරුම ඇවිල්ලා මෙවැනි මනසිතියමක් හදලා WhatsApp එකට දාන එක තමයි ඊළඟ පැවරුම ඊළඟ සතියේ පැවරුම මේ නිසා කරුණා කරලා WhatsApp එකට දාන්න මේක පැහැදිලි වුණාද කියලා මට කියන්න අන්මියුට් කරලා හරි කොහොමද ඔබට පැහැදිලිද පැහැදිලිද පැහැදිලි දේනම් කවුරුත් නිකුත් කියන්නේ ඔව් අසන් පැහැදිලි කියලා හිතනවා සර් පැහැදිලි හරි කරපුවාටම හොඳට වදින්නේ හරි නවෝද් කොහොමද පැහැදිලිද මලිත් නිරංජල පැහැදිලිද සල්ල බලුවා මම එනම් තව ගොඩක් සර් කිව්වගේ පැහැදිලිද ඕකේ විකුම් හරි නේද හරි ඔව් ශහර හරි නේද හරි සර් පැහැදිලි ජෙනිටා අනිකුත් සියලුම අය දැන් හරිනේ ඔබ දන්නවනේ හරි දැන් එහෙනම් ඔබගේ මොකක් හරි කරන්න තියෙන පැවරුමක් මූලික අදහස අරගෙන මැදට දාලා ඒක අර දැම්මන් කරා වගේ හරි එක එක කොටස් වලට වෙන් කරා ඔව් ජනිත මට පැහැදිලි වුණා ජෙන්ට කීපෙක. ඔව් සර් පැහැදිලි කියලා කිව්වා සර්. කරලා බලන්න කියලා. හරි. දැන් එනම් ඔබේ වෙන පන්තියක පැවරුමක් එනත් ඔබට හිතන දෙයක් දැන් ෂෙයාර් කරමු මුද්‍රණ යන්ත්‍රයේ කොහොමද සාසනයට බලපෑවේ. දැන් ඔබ පොඩ්ඩක් කියවන්නත් ඕනේ. හරි ඔබ හිතලා දාලා ඊට පස්සේ කියවලා දැන් මම හදපු එකේ සමහර ඒවා අපිට අයින් කරන්න හිතෙනවා. මොකද ඒවා සමහර ගැලපෙන්නේ නැහැ. මම නිකන් හිතලානේ දැන් මේ ඉතල දාපියෝ දැන් මේ මම මේ නිකන් ඉඳගෙන නිකන් කල්පනා කරගෙන දැන් උඹට දැන් ඒතර ඒවා කොච්චර දුරට වළංගුද නැද්ද හරි එතකොට අර මං කිව්වා ගුටන්බර්ග් මේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමත් ගුටන්බර්ග් වල ඇතිවෙච්ච මේ ප්‍රතිසංස්කරණයත් ලූතර්ගේ අදහස් ප්‍රචලිත වීමත් මෙන්න මේවා තමයි මූලික වශයෙන් පටන් ගන්න එකත් එක්ක ඊට පස්සේ පටන් ගන්නවා සීග්‍රේඩ් පොතපත මුද්‍රණය කරන එක ඒකත් එක්ක කතෝලික සභාවේ පොතපත තහනම් කරන එක බයිබලය නිර්මාණය වීම බයිබලයත් එක්ක සාමාන්‍ය ජනතාවට අතට බයිබලය ගමන් කරන එක ඊළඟට අඩු මිලකට මුද්‍රණය يعني දේවල් ලබා ගන්න හැකියි මොකද ඊට කලින් අපි අතින් ලියන්න බෑනේ ඒක සම්පූර්ණ වෙනත් කතාවක් ඒතර ඒ වගේ කොහොමද මේ අදහස් ප්‍රචලිත වෙන්න සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය තත්ත මුද්‍රණ යන්ත්‍රය සහ මුද්‍රණ කර්මාන්තය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අකුරු නිර්මාණය කරන එක ගොඩක් දේවල් තියෙනවා දැන් අපි ගත්තාම ඩච් ලංකාවේ ඩච් පළවෙනිම ස්වාමීන් වහන්සේගේ ආඥාව තමයි මුද්‍රණය කරන්නේ. අද කරලා තියෙනවා ඒක. හරි. ඉතින් පළවෙනිම ආඥා පොතක් තමයි මුද්‍රණය කරන්නේ. මේ ඕලන්දක්කාරෝ ලී මේ
වලින් හදපු අකුරු වලින් ලියපු එක පළවෙනි අත්අකුරුත් මට පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් කොහොමද අත්අකුරු ලියුනේ කියලා මම නැති මේ කොයි හරි හරි ඒක තමයි පළවෙනි ඩච් අකුරු දැන් අපි ෆොන්ට් එක උතලා දෙනවා ඒ මේ ඩච් ප්‍රෙස් කියලා සිංහල අකුරු මේ ඩච් අකුරු ටික අපි දැන්ට හදලා තියෙනවා මේක අපි කියන්නේ මම නෙමෙයි මේ වෙනම කණ්ඩායමක් කරලා තියෙන්නේ ඒක හදලා මමත් ඒ කණ්ඩායමට අයිති ඒකයි මම කිය කියලා කිව්වේ මොකද මමත් ඒ අකුරු නිර්මාණ කරන සමූහයේ ඉන්න කෙනෙක් මේ ඔය ෆොන්ට්ස් නිර්මාණය කරන කෙනෙක් මමත් මමත් ඒක එක එක වට මම ෆොන්ට්ස් නිර්මාණය කරනවා මගේම ෆොන්ට්ස් උත් තියෙනවා ඉතින් ඒ ඒ නිර්මාණය කරනකොට මේ ඔය ඩච් ප්‍රෙස් එකේ තියෙන ඔක්කොම ටික අපි නිර්මාණය කරා අපේ කණ්ඩායමක් නිර්මාණය කරා ඒ වගේම අපි දැන් ඔය දැන්ට අපි කරන ලිබ්‍රා අභය කියලා එකක් කරනවා ඒක සඳහා මේ දැන් සැහැඳුවට ඉවරයි ඒක දෙවෙනි අන්තනේ මේ සෙකන්ඩ් වර්ෂන් එකේ ඉන්න තියෙනවා ඒක ගොඩක් පරිපූර්ණයි ඒකේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි තුනම තියෙනවා ඒ වගේ මගෙත් ෆොන්ට්ස් වයක් මම හදලා තියෙනවා මේ අකුරු කියලා ෆොන්ට්ස් ජාතියක් ඒකේ සිංහල දෙමළ ඉංග්‍රීසි විතරක් නෙවෙයි ඒකේ තියෙනවා මේ හෙබ්‍රෝ ග්‍රීක ඊට අමතරව උගරීට් ඊළඟට සිනන්ටිකස් කියන එක මේ මුල් භාෂාවන් ඒ වගේම අපේ ඒ කියන්නේ අපේ භාෂාව ලතින් අකුරු මේ ඔක්කොම අපේ අපේ භාෂාවට සහ ඊළඟට මේ සාමාන්‍ය පාවිච්චි කරනවා මේ ට්‍රාන්ස්ලිටරේෂන් වලට පාවිච්චි කරන වචන. ඒකෙදි සිංහල ට්‍රාන්ස්ලිටරේෂන් වලට අපි පාවිච්චි කරන සමහර අකුරු වලට යටින් තිත තියලා හදන ඒවා. සහ එවැනි ඒවාත් අපි මම ගොඩ හදලා තියෙනවා. එතකොට ඒක ඒ ෆොන්ට්ස් අල තියෙන්නේ අපේ විශේෂම අපේ අපේ දේව ධර්මීය අධ්‍යයනය කරන අයට භාවිතා කරන්න පුළුවන් වෙන අපිට අකුරු සෙට් එකක් අකුරු කියලා අකුරු ප්‍රෝ කියලා දැන්ට මම ඒකේ අලුත්ම වර්ෂන් එක තියෙන අකුරු NT ඒ আদি වශයෙන් මම ඉදිරියට බලාපොරොත්තු වෙන ඊට වඩා එකක් සංකීර්ණ එකක් හදන්න මේ මේ ටයිම්ස් වගේ එකක් කරගෙන ඒකේ ආකෘතිය පාවිච්චි කළා ටයිම්ස් නිව් රෝමන් එකේ ආකෘතිය පාවිච්චි කරලා හදන්න බලාපොරොත්තු වෙනවා සිංහල එකක් සිංහල ඉංග්‍රීසි යුනිකෝඩ් වලට පාවිච්චි කරලා තියෙනවා আদি වශයෙන් කරන්න මම කිව්වා වගේ මේ මුද්‍රණ යන්ත්‍රත් එක්ක ගත්තම ගොඩාක් දේවල් තමයි ලංකාවෙත් ලංකාවෙන් පිට ඊට පස්සේ බෞද්ධ ප්‍රබෝධය සඳහා මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරනවා අපේ තුබ වෙස්ලි ප්‍රෙස් එකේ මුද්‍රණ යන්ත්‍රය තමයි පාවිච්චි කරන්නේ අවසානයේ දහම් පොත් ලියන්න. හරිද? ඒ වගේ දුබ්බර ඉතිහාසකුත් තියෙනවා. මොකද වෙස්ලි ප්‍රෙස් එක පාස්ටර් කෝල්ටන් ලා ගන්නවා ඊට පස්සේ ඊට කලින් මම හිතන එක සිද්ධ වෙන්නේ මුද්‍රණ යන්ත්‍රය කරන්නේ ඔපෙස්ටි ප්‍රෙස් එකෙත් මුද්‍රණ යන්ත්‍ර පස්සේ මේ විකුණලා ඉවත් කළා දානවා මොකද ඒක අනුතු කරන්න බැරුව ඒ වෙස්ටි ප්‍රෙස් එක දැන් ඔය අපි මේ මේ ලොගෝ ස්ටිච් කරේ තියෙන වෙස්ටි ප්‍රෙස් එක තිබ්බන හරි ඒ තමයි වෙස්ටි ප්‍රෙස් එක හරි හරි නිරංජලා ඔව් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම සර් සෝරි සර් කතා කරද්දි මම පොඩක් එළිය හිටියේ සර් දැන් කියවනේ සර් මේ අපිට දැන් අපි වාරපත්‍රයක් සකස් කරනකොට දැන් අපි පොත්පත් වලින් කරුණු කාරණාවල් ගන්නවා පරිශීලනය කරනවා සමීක්ෂණය කරනවා ඒ වගේම හරි නිගමනයකට එනවා කියලා සර් දැන් අපි කලින් මොකක් හරි විශේෂ මාලාවකින් අපි කරුණු කාරණාවල් ඉගෙන ගන්නවා එතකොට දැන් ඒකෙන් යම්කිසි අපේ අපි තුල ආකල්පයක් ගොඩනැගෙනවා අපි යම්කිසි දෙයක් ලබා ගන්නවා දැන ගන්නවා එත ඒක සර් අපි තවත් මොකක් හරි විශේෂ මාලාවක් කරනකොට ඒ හරි ඉගෙන ගත්ත දේ අතනදී අපි භාවිතා කිරීම සුදුසුද නුසුදුසුද කියලා මට තේරෙන්නේ නැහැ සර්. දැන් අර සර් කියවනේ අර ගොඩක් වෙලාට අර ඔගලන්ගේ හඬ විවෘත කරලා එක කරන්න කියලා. එතකොට සර් දැන් අර අපි මේ ශාස්ත්‍රීය මට්ටමේ මේක කරනකොට අර ගොඩක් වෙලාට අපි අර පොත්පත් වලින් ගන්න කරුණුසා කලින් විෂයන් වලින් අපි ඉගෙන ගත්ත දේවල් ඒ එකිනෙක සම්බන්ධ කරලානේ සර්. අපි දැන් අර තව වාරපත්‍රයක් ලියන්නේ තව විෂය මාලාවක. එතකොට අපි යම් කිසි දෙයක් අර කලින් ඉගෙනගෙන තියෙනවා කියන එක තියෙනවානේ අපේ ඔළුවේ. ඉතින් ඒ ආකල්පේ මත අපි වැඩ කරනවානේ. ඉතින් දැන් සර් කියු මේ සර් අපේ හඬ එළියට ගේන්න කියලා කිව්වම මම චුට්ටක් කල්පනා කරා දැන් ඇත්තට කොච්චර අපි අපේ හඬ ප්‍රතිශතයක් වශයෙන් අපි ගත්තොත් ඒ වාරපත්‍රෙදි කොච්චර දුරට එන්න ඕනේද මට ඒක පොඩ්ඩක් ක්ලියර් නෑ සර් ඒකයි. මේමයි. අපි ඉගෙන ගත්තානේ මේ විචාරාත්මක චින්තනයේ මතකද? ඒ විචාරාත්මක චින්තනයේදී අපි ඉවැලියුවේට් කරනවානේ අපි අග එනවාද? අපිට අදහස් ගන්න පුළුවන් අපේ අදහස් ගත්තට ඔය කියන අයත් කියන ඒවා තුල අඩුපාඩු තියෙන්න පුළුවන් ඔබටත් ඒවට යම් කිසි දායකත්වයක් දක්වන්න පුළුවන් ඔබටත් එතනින් යහට හිතන්න පුළුවන් එතනින් යහට ගෙනියන්න
ඉතින් මේ මම කියුවනේ උසස් අධ්‍යාපනයේ මූලික දේ තමයි දැනුම නිෂ්පාදනය කරන දැනුමට දැනුම එකතු කරන එක දැනුමට දැනුම එකතු කරන්න තියෙන දේවල් කියන එකෙන් නෙවෙයි තියෙන එකට අපි අපේ අදහස් අපේ කල්පනාවන් අපේ අපේ පැත්තත් අපි ගේන්න ඕනේ විචාරාත්මකව හිතන්න ඕනේ මේ කියන දේවල් ඇත්තද මේක යටින් කියන්නේ මොනවද මීට වඩා වෙනස් විදිහට මේක හිතන්න බැරිද අන්න ඒක තමයි මම කියන්නේ අපේ හඬ කියලා. ඒත් ඇත්තටම ඔබ ඇහුවා ප්‍රතිශතයක් වශයෙන් කොච්චරද කියලා. මම නම් හිතන්නේ අඩුතරමින් 60%ක්වත් අඩුතරමින් ඔබේ හඬ ඉන්න ඕනේ. නැතුව විනාය කියන දේවල් නිකන් ලිස්ට් එකක් කියලා දැම්මොත් එහෙම ඒකේ තේරුමක් නැති වෙනවා. හරි. මොකද ඒක නිකන් විනාය කියන දේවල් විතරයි. අපිට ඕනේ විනාය කියන දේවල් අහන්න නෙවෙයිනේ. මම මතක එක දවසක් එක කාලයක එක ශිෂ්‍යාවක් මට මේ සම්පූර්ණයෙන්ම ප්‍රොෆෙසර්ගේ පොතක් පිටපත් ලියලා දුන්නා. හරි තියෙන එකම ලියලා දුන්නා. මොකද එයා හිතා හිටියේ එහෙම තමයි මූලාශ්‍ර උපුටා ගන්න කියලා. එහෙම තියෙන දෙයම දෙන්න නෙමෙයි නෝන්නේ. ඒ ප්‍රොෆෙසර් කියන එකක් වුණත් මේක පොත් උදේට හරියද වැරදිද ඒක ගැන මෙහෙම කෙනෙක් හරියද මොනවද කියන්නේ ඒක අඩුපාඩු. මොකද ඔබ සතුට දැනුම තියෙනවනේ. ඔබ මේ අධ්‍යයනය කරලා තියෙනවනේ. එතකොට මම කියන දෙයක් වුණත් ඔබට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපි විචාරාත්මක චින්තනය කියන්නේ ඒ කුසලතාවය ඔබට දුන්නේ. හරි. ඒ විචාරාත්මක චින්තනයේ කරුණු ටික අපි අනුගමනය කරොත් එහෙම ඕනම ලියවිල්ල ඕනම මූලාශ්‍රයක් ඔබට විශ්ලේෂණය කළා ඔබේ ස්ථාවරය ඔබේ හඬ ඉදිරිපත් කරන්න පුළුවන්කම එන. මතකද මේ කොටස තමයි ඔබේ ස්ථාවරය ඊළඟ වෙනත් චින්තන ධාරා මතු කරන එක. ඒක ඔබ අතින් එන්නේ. අන්න ඒක තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ. හරිද නංජා මම කියපුව එක තේරුණා. ඔව් සර් ඔව් සර් මට ක්ලියර්. රයිට්. මේකයි අපි ඉගෙනුවේ මේ විචාරාත්මක චින්තන. ඒකෙන් ඔබට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන්. ඔව් තියාගන්න. මොකද්ද අහන්න කියන්නේද ප්‍රශ්නය? තියාගු ප්‍රශ්නයක් අහන්න හිටියද? අත උස්සන් ඉන්නව දැක්කා. නෑ සර් මම විජේලක්ෂ්මී ප්‍රශ්නයක් අහන්න ඉන්නේ. ආ විජේලක්ෂ්මී. ඔව් විජේ. කියන්න. හරි එහෙනම් අපි අදට සමුගමුද මම හිතන්නේ ප්‍රශ්න ඔක්කොම නිර්වෘත් වෙලා ඇති කෙසේ වෙතත් මම වීඩියෝ එකක් දාන්නම් ඔබ නැවතත් බලන්න පුළුවන් වීඩියෝ එක ඔබට ප්‍රශ්න තියෙනවා නම් එතනට ගිහලා බලන්න පුළුවන් අපි එහෙනම් දැනට අද දවසට සමුගනිමු මම ඉල්ලා සිටිනවා ශහරට අපි වෙන යාඥා කළා අපි සිනහව බාර කරන්න කියලා නවද්‍ය නවද්‍ය මම ප්‍රශ්න තියෙනවා අහන්න පාලනය කරන ප්‍රේමී දෙවියන් වහන්ස පියාණනි මේ කාලය නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ කාලය තුළ අපි එකිනෙකින් ඉගෙන ගත්තව සෑම කරුණක් නිසා ස්තුති දෙවි පියාණනි අපේ අධ්‍යාපන ජීවිතයට එය ආශිර්වාදයක් නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පියාණනි අපි ඉගෙන ගන්න කල මේ දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන පිණිස අපි එකිනෙක කෙනාට කරුණාව දුනු මැනව මගේ දෙවියන් වහන්ස අපි ඔබ දෙස ඔබගේ රාජ්‍ය උදෙසා මෙහි කරන්න යන කණ්ඩායමක් ලෙස පියාණනි අපේ ශාස්ත්‍රීය දැනුම තව තවත් වර්ධනය කරන්න කියලා අපි ඔබගෙන් ඇද සිටිනවා පියාණනි මේ ගෙනගත්තව කරුණු හොඳින් මතකයේ තබාගෙන ධාරණය කරගෙන පියාණනි අපේ ඉදිරි assignment සාර්ථකව කරගන්න පිණිස අපි එකිනෙක නඩ වහන්සේගේ උපකාරය නිදහස් කරන්න විශේෂයෙන් ගුරුතුමානි සාස්තුතිවන්ත වෙනවා පියාණනි ඔබ වහන්සේ ඔහු තුල තැබුවා වෙ දැනුම කරුණු කොටගෙන බොහෝ දරුවන් ආශිර්වාද ලබනවා ඉතින් පියාණනි ඔබගේ දෑතට ඔබ සම්පූර්ණ යටත් කරමින් කැප කරමින් අපි ආඥා කරනවා පියාණනි ඔබගේ දැනගැන්ම ඔබගේ ප්‍රඥාව තව තවත් ඔහුට දෙන්න ඔබගේ ආලේපය දෙමින් ඔහු පුරවන්න ඔහු කරන්නව සෑම සේවාවකටම ඔබගේ ආශිර්වාදය නිදහස් කරන්න පියාණනි ඔබ වහන්සේ මොහු තුළ සිටිමින් ඔබගේ වචනය අන්නයට බෙදා දෙන පිණිස ඔබ වහන්සේ තව තවත් ඔහු ශක්තිමත් කරන ධෛර්යමත් කරන පියාණනි පුද්ගලික කාරණා උදෙසා ආඥා කරනවා ඔබගේ නාමයෙන් එසේ අරිෂ්ඨ කරගන්න පිණිස ගුරුතුමාට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඒ වගේම අපි එකිනෙක කෙනත් බාර වෙනවා විශේෂයෙන් මේ කාලය තුළ ස්වාමිනී ඔබගේ අධික සැපීම අපිට අවශ්‍යව තිබෙනවා අධික අනුග්‍රහය අධික කරුණාව අපිට අවශ්‍යව තිබෙනවා
එබැවින් අපි එකිනෙකනා ස්වාමිනී සියල්ල දරාගෙන යන කල ඔබගේ කරුණාව ඔබගේ සැපයීම ඔබගේ අනුග්‍රහය පියාණන් අප මත නිදහස් කරන්න පියාණනි ලැබෙන සතිය අපි නැවත හමු වන තෙක් අපේ එකිනෙකනා පාර වෙනවා ඔබගේ කරුණාව තුළ ඔබගේ සහභාගීකම තුළ ඔබගේ ප්‍රේමය තුළ අපේ එකිනෙකනාට වැඩෙන්ට වහන්ස ආශිර්වාද කරන ඔබගේ ආරක්ෂාවත් ඔබගේ නිරෝගීකම අපේ එකිනෙකනාට දෙන්න කියලා ඇද සිටිමින් මේ කාලයත් ස්වාමිනී අපේ එකිනෙකනාත් ඔබ වහන්සේගේ ලේවලට යටත් වෙමින් කැප වෙන්නේ අපි වෙනුවෙන් මරුණාව නැවත නැගිට්ටව යේසුස් වහන්සේගේම බලවන්ත වූ නාමයෙන්මයි හරි බොහොම ස්තුති මේ සතියේ වැඩය මොකක්ද මනස් සිටීමක් හදලා ෆොටෝ එකක් ගහලා දාන්න WhatsApp group එකට අනික් ඔබ කරලා නැත්නම් අර සටහන් ලියපු එක කරුණාකරලා සටහන් ලියපු එකත් WhatsApp එකට දාන්න මොකද ඒවා ලකුණු වෙනවා වගේ එක ඒවා ඔක්කොම සම්පූර්ණවම තමයි ඔබට මම පාස් එකක් ලැබෙන්නේ ඒ නිසා කරුණාකරලා ඒ ටිකක් දාන්න මම ඒක බලනවා කරුණාකරලා එකත් සටහනක් අරගෙන අර මම කිව්වා වගේ දෙක අය දෙක විදිය හරි ඔබ කැමති ආකාරයකට විදියකට ඒක ලස්සනට මම ඔබ දැක්කා මේ කවුද මේ වෝල්ට පොක් සහ මේගත් මේ මේ ගමාර්චිගේ පොතේ පැහැදිලිව දීලා තියෙන නෝට්ස් ඒවා කියවලා ඔබත් ඔබගේ විෂයකට නෝට් එකක් අතලා එහෙම නැත්නම් අපි ඉගෙනගත්ත දේට නෝට් එකක් දාලා මට කවුරු කරලා මම කිව්ව මගේ දේශනයේ නෝට් එකකට දාලා දෙන්න කියලා ඒක දාලා දෙන්න. හොඳයි එහෙනම් අපි අදට සමුගනිමු ජේසුස් වහන්සේගේ කරුණාව ඔබ සමග වේවා. බයි ජේසුස් පීටයි. Thank you sir. Good night. Thank you sir. Thank you sir. Thank you sir. God bless you. Bye. Good night. Thank you sir. Good night. God bless.